හරි ඔබ සිහියට ගතියතු කාරණයක් තියෙනවා සාධාරණ මොහොතකට තමයි අපි උපසමණයෙන් මේ දාන්නේ ඒ සාධාරණ මොහොත දී ඒ සමානුති චරිතයේ තියෙන ලයින් එකේ කිසියම් දැනෙන ඉඳලා වස්තුවට ස්ථාපනයේ මයින් ඕන x කියන එක ඒ මනින එක ඒගොල්ලෝ සමානකට අපි යෝජනා කරනවා ගැටලුවයි දැන් මෙතන මේ ඕල් ඉඳලා මනින කියලා කිව්වා එහෙම කිව්වේ නැත්නම් දැන් මම නම් සාමාන්‍යයෙන් තෝරගන්නේ අර සමතුලිත පිහිටීමේ ඉඳලා x තුනක් කියලා ගන්නවා මම නම් ඒ කියන්නේ අර c කියන ලෙවල් එකේ තියෙන්නේ මම ඒක මේ උපම එක පෙරට අරින්න කිව්වා අර c කියන ලෙවල් එකේ ඉඳලා මම අයින්නේ දැන් මෙතන නම් එහෙම නැහැ මෙතන ඒගොල්ලෝ කිව්වා දැන් අපිට ආව ලාක්ෂණික සමීකරණ මෙහෙම ඇත්තටම මේකට ලාක්ෂණික සමීකරණ කියන්න බෑ ළමයි ලාක්ෂණික සමීකරණ කියන්න ඕනේ මේ මොඩල් එකේ ඒකට හේතුවක් තියෙනවා ලාක්ෂණික සමීකරණය මේ ආකෘතියට ගෙනාවට පස්සේ මෙන්න මේ නියෝජනය වෙන මෙතන නියෝජනය වෙන රාශිය තියෙන්නේ මේක හොඳට අහගන්න ඉතාලම වැදගත් පොයින්ට් එකක් මේ කියන්නේ ලාක්ෂණික සමීකරණය මේ මොඩල් එකෙන් මේ මොඩල් එකට ගෙනාවට පස්සේ මෙන්න මෙතන නියෝජනය වෙන රාශිය තියෙනවා නේද ඒ රාශිය තුළින් ඇසුරෙන් තමයි මේ සර්වානුත්‍ය චරිතයේ ඊළඟ සමීකරණ ලියන්න පුළුවන් වෙන්නේ මේකෙන් ලියන්න බෑද ඒක සිම්පල් x ඇසුරෙන් ලියන්න බෑ මොකද මේ ආපු උත්තරේ ලාක්ෂණික සමීකරණයේ මොඩල් එකට නෙමෙයි ලැබිලා තියෙන්නේ මෙතන x ඉන්න 2l කියලා එකක් ඇවිල්ලා තියෙනවා ඔන්න මෙතන මේ 2l කියලා නැතුව x විතරක් තිබුණා නේද x double dot දාන g at l x සමානයි බිංදුව ගැතුනා නම් අන්න හරි. එතකොට අපිට කියන්න පුළුවන් මේකට ලාක්ෂණික සමීකරණයේ ආකෘතිය තියෙනවා කියලා. එතකොට මේ simple x ඇසුරෙන් පුළුවන් ඊළඟ සමීකරණ දෙක නියෝජනය කරන්න. අර වේගයයි විස්ථාපනය අතර සමීකරණයයි විස්ථාපනයේ කාලය අතර සමීකරණය. ඉච්චරයි දෙන්නේ. මොකද කියන්නේ දේරවද? ඒ නිසා තමයි දැන් මම මේ පරිණාමණය පාවිච්චි කරන්න යන්නේ. මේකට අපි කියනවා පරිණාමණයක් කියලා. කැපිටල් x සමාන x - 2l කියලා ගන්න යන්න දැන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් මට මෙතන මේ වෙනුවට කැපිටල් x ආදේශ කරන්න පුළුවෝ? මේක වෙනුවට කැපිටල් x ආදේශ කරන්න පුළුවෝ? හැබැයි මෙතෙන්ද කැපිටල් x වලින් ආදේශ වෙන්නේ බෑ. එහෙනම් මම මේක දෙපාරක් පීරිජෙන් අවකලනය කරනවා. දෙවරක් පීරිජෙන් අවකලනය පීජෙන් කියලා ලියුවහම දැන් එතකොට එක බාරක් අවකලනය කරපුවා මට එනවා x dot සමානයි සිම්පල් x dot කියලා මේක බිඳුවයි අවකලනය ඊළඟ ඊළඟට අවකලනය කරපුවා මට එනවා x double dot සමානයි සිම්පල් x double අන්න දැන් මම ඒ ආදේශයට යනවා එම නිසා සිම්පල් x double dot කියන්නේ capital x double dot ධන g at l capital x සමානයි b. එච්චරයි. දැන් මෙන්න මේක තමයි ඇත්තටම ලාක්ෂණික සමීකරණය. මේක පාවිච්චි කරලා තමයි මේ ගානේ ඉස්සරහා තියෙන ඕනම අහන ප්‍රශ්න වලට උත්තර වලට අපි යන්නේ. විශේෂයෙන්ම අර මං කිව්ව සමීකරණ වර්ග දෙක. වේග විස්ථාපන සමීකරණයයි වේග විස්ථාපන සමීකරණයයි විස්ථාපන කාල සමීකරණයයි. මේ දෙකම සිම්පල් x වලින් අපිට ලියන්න අවශ්‍ය නැහැ. ලියන්න වෙන්නේ capital x. හේතුව මේක ලාක්ෂණික සමීකරණයේ ආකෘතියට ආවේ නැති නිසා අපි පරිණාමණයක් පාවිච්චි කළා තමයි එතෙන්ට ගියේ දැන් යමු ගානේ ඉස්සරහට අහන ප්‍රශ්න වලට මොනවද අහන ප්‍රශ්න හරි මොනවද අපි අහන ප්‍රශ්න සරල අංශුවේ සරලමවර්ති චලිතයේ කේන්ද්‍රය සහ කාලාවර්තය හඳුන්වා දෙන්න ඒ කියන්නේ දෝලන කේන්ද්‍රය ඇහුවත් නැත්නම් දෝලන කේන්ද්‍රය හොයන්න දැන් ඔබ දන්නවා ලාක්ෂණික සමීකරණය මේ විදිහට තියෙනකොට මෙන්න මේක බිඳුව වෙන තැනේ තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. ඔයගොල්ලන්ට මතකයිද? අර මම තියරි උගන්වද්දී මතකද? මෙහෙම x දුරින් මේ වස්තුව දින වේලාවේ නේද අපි x double dot සමානයි ඍණ ඔමේගා වර්ගය x කියන සම්බන්ධය ගත්තෙ. එතකොට අපි දන්නවානේ මේ දෝලන කේන්ද්‍රයේදී මේ x වලගේ බිඳුව වෙනවා කියලා. දෝලන කේන්ද්‍රයේදී මේ x වලගේ බිඳුවයි. ලාක්ෂණික සමීකරණය ඔප්පු කරපු දැන මතක් කරගන්නකො. එතකොට උනන් මතක ඇති මේ ලාක්ෂණික සමීකරණය ගන්නකොට මේ simple x මැන්නේ දෝලන කේන්ද්‍රය.
එහෙනම් දැන් අපිට දෝලන කේන්ද්‍රය හොයන්න නම් මේ කැපිටල් x බිඳුව කරන්න ඕනේ. ඒක අපි ලියනවා. දෝලන කේන්ද්‍රයේදී ලාක්ෂණික නෝන සමීකරණය නෙමෙයි ලාක්ෂණික සමීකරණය මෙන්න මේ රාශිය බිඳුව වෙනවා. දැන් තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. කැපිටල් x සමානයි බිඳුව. ඒ කියන්නේ x ඉන 2l සමානයි බිඳුව. ඒ කියන්නේ x සමානයි 2l. ආ ඒ කියන්නේ ගෝල කේන්ද්‍රයේ තියෙන මේ මුදුන ඉඳලා 2l දුරක් පල්ලෙහැයි. ඒ කියන්නේ අර ආරම්භක c ලක්ෂයේ තමයි ගෝල කේන්ද්‍රයේ තියෙන මේ සාරාංශය. මේ සාරාංශය යද්දී ගෝල කේන්ද්‍රයේ තියෙන්නේ c c ගේ ලක්ෂය. එහෙනම් දෝලන කේන්ද්‍රය समबाहु c ඕක ඇත්තටම මේ ගානේ අහනවා ඇහුවත් නැදත් අපි හෙවිලු ඇහුවත් නැදත් සෙවිලු ඇහුවත් නැදත් අපි මේක සෙවිලු ඔන්න දෝලන කේන්ද්‍රය ඊයර අපේ ගාන දෝලන කාලාවර්තය 2 5 ω නේ දෝලන කාලාවර්තය දෝලන කාලාවර්තය समानाय c समानाय 2 5 dm ओमेगा ओके මේ සල්ලන දිජාතිය ගණන් වලට හොඳට ඉඩ ඕනේ නේද තමයි කේස් එක මේ තියෙන ඔමේගා වර්ගයේ මේ දින ඔමේගා වර්ගයේ ඔමේගා කියන්නේ මේකේ වර්ගමූලය. එම නිසා t සමානයි 2 5 වටාවක්. මේ දින ළමයි ඔමේගා වර්ගයේ. එහෙනම් ඔමේගා කියලා කියන්නේ g යට l වර්ගමූලය කරේ කියන්නේ d. මුන දෝරන කාල දෝලන ළමයි මේ තව ක්‍රමයකට මේ දෝලන කේන්ද්‍රයේ තියෙන දැන අල්ලන්න පුළුවන් එකක් තමයි මම කියලා දුන්නා දැන් මේක මනසට ගන්න ඕනද ලාක්ෂණික සමීකරණය මම කියන වචන උඩ ගන්න ලාක්ෂණික සමීකරණේ විස්ථාපනයේ වෙනුම් කරන රාශිය බිඳුව වෙන දැනේ තමයි දෝලන කේන්ද්‍රයේ තියෙන්නේ එහෙම නැත්නම් තව තර්කයක් ගේන්න පුළුවන් මෙන්න මේ ප්‍රවේදන ඉදමදි මේක අහගන්න දැන් අපි දන්නවනේ මේ දෝලන කේන්ද්‍රයේ වටා මෙයා මෙහෙම දෙපැත්තට සමාන්තරජාලකයේ යෙදෙනවා කියලා. ඇත්තටම දැන් මෙතන මේ මෙයා සමාන්තරජාලකයේ යෙදෙන්නේ C වටා පහළට ඉහළට. C නේ මෙයාගේ දෝලන කේන්ද්‍රය. යම් දුරක් පල්ලෙයට යනවා යම් දුරක් ඉහළට යනවා. යම් දුරක් පල්ලෙයට යනවා යම් දුරක් ඉහළට යනවා. ඒ ඉහළට යන දුර කොටෙද්ද පහළට යන දුර දුරවල් දෙක සමානයි. හරි? මේ C වටා තමයි මෙයා දැන් මේ සමාන්තරජාලකයේ යෙදෙන්නේ දැන්. මේක ලස්සන කතාවක් තියෙනවා. දැන් බැරිලක් මෙතනනේ දැන් මෙයාගේ දෝලන කේන්ද්‍රය තියෙන්නේ. පේන්නේ නැහැ නේ. දැන් බලා ගන්නකො. දැන් මේ C ලක්ෂයේ වටානේ ළමයි මෙයා දැන් දෝලන කේන්ද්‍රය සර්වාන්තියක් තියෙන්නේ. ඒතොර C වලින් ඉඳලා යම් දුරක් පහළට යනවා. ඊට පස්සේ ආයෙ සර්වාන්තියක් මෙතෙන්ට එනවා ආයෙ උඩට යනවා. તો C වටා මෙයා මෙහෙම සර්වාන්ති ජලිතය දෙනවා. දැන් වැඩේ තියෙන්නේ මේකයි. මේ මේ සර්වාන්ති ජලිතයේ විස්තරය අපි හිතමු එල්ට වඩා හරියටම එල්ට සමානයි කියලා. සෝරි. එල්ට වඩා අඩුයි කියලා හිතමු. මේ සර්වාන්ති ජලිතයේ විස්තරය එල්ට වඩා අඩුයි කියලා හිතමු. එතකොට මෙතන ඉඳලා යා මේ පහළ වයින් දුර තියෙනවානේ. ඒ දුර එල්ට වඩා අඩුයි. මේව හොඳට අහගන්න. ඒ දුර එල්ට වඩා අඩුයි කියලා ගන්න. ඊට පස්සේ ආපහු මෙයා මෙතෙන්ට ඇවිල්ලා ඊට සමාන දුරක් උඩට යනවානේ මේ සීනේ දැන් දෝලන කේන්ද්‍රය කියලා අපි හොයාගත්තේ හරි දැන් සී වටා මෙයා සමාන්තරජාලකයේ යෙදෙනවා මෙහෙම
स्वाभाविक दिखे मैं මගින් නතර වෙනවා මෙහෙම. මොන බලන්න මේ මේ දුර ආව මේ මාව මෙහෙම මගට ගියා. ආයි මේ මාව මෙතෙන්ද ගියා මෙතෙන්ද. ඔය ඔය කලිතේ ආයෙ දෙනවා මේ. මෙතෙන්ද බලන්නට ගියා යම් දුර ආයෙ මෙතෙන්ද උඩට ගියා ඊට සමාන දුරක් ආයෙ බලන්නට ගියා. මම කියන්නේ මේ විස්තරයේ එලට වඩා අඩුමොත් මෙයා පූර්ණ සර්වමෝදී චලිතේ වේදෙනවා. පූර්ණේ. දැන් හරියටම එල්ලුනොත් ඔය විස්තරය. තාම හිරුවේ නෑ අපි ඒක. ඒක එළුණොත් වෙන්නේ මොකද මෙතන ඉඳලා එළ තුනක් පහළ බහිනවා මෙයා. එතකොට ආපහු මෙතෙන්ට එනවා. අරිනවා මෙතෙන්ට එනවා. ඇයි විස්තර එළින්නේ? මේ ගැප් එක දැන් එල් කියලා අපි දන්නවනේ. මේ ගැප් එක එල් කියලා අපි දන්නවා. එතකොට මෙතන ඉඳලා එළ තුනක් පහළ යනවා. ආපහු මෙතෙන්ට එනවා. එළ තුනක් හරියනම උඩට එනවා. මෙතෙන්ට එනකම් එනවා. ඒත් පූර්ණ සරලාංශ චලිතයක් කියදෙනවා. දැන් බැරි වෙලාවක විස්තරයේ එල්ට වඩා වැඩි වුණොත් එහෙම දම් හිමිනේ එක මෙයා පහරට යන දුර එළට වඩා වැඩි. ඒතොර මෙහෙම ඇවිල්ලා ආපහු ඊට සමාන දුරක් යා උඩට යන්නේ නැහැ. යන්න ගියාද යන්න පුළුවන් මෙතෙන් දෙනකන් විතරයි. ඊට පස්සේ තන්තු බොරුලු. ඔන්න ඕක දැනගන්න ඕන. අර ඒ කියන මට්ටමට ආවට පස්සේ තන්තු බොරුල් වෙනවා. බොරුල් වෙනවා මොකද වෙන්නේ? සමානිකරණය කම්ප්ලීට් කරන්න බැහැ යාට. පළවෙනියට ගියා මෙතෙන්ට ආවා ඊට සමාන දුරක් උඩට එන්නේ නැහැ. මෙතෙන් එනකොට තන්තු බුරුල් වෙනවානේ බුරුල් වෙනකොට බලවත්කතිය වෙනස් වෙනවා වෙනස් වෙච්ච ගමන් තන්තු බුරුල් වෙලා තන්තු මෙහෙම අකුලගෙන මෙයා උඩට යනවා යම් ප්‍රමාණයක් ඒවා හොයන්න වෙනවා තමයි ඉස්සරහට අපි ගිහිල්ලා මෙහෙම ආයේ ඩොග් ගාලා මෙහෙම පල්ලෙහාට එනවා පල්ලෙහාට ඇවිල්ලා මෙතෙන්ට අර යනකොට මෙතනින් දිවිච්ච වේගයක් තියෙනවා උඩට පැත්තට ඊට සමාන වේගයකින් මෙතෙන්ට ආපහු එනවා ආපහු ගමන් ඇදෙන්න පටන් ගන්නවා මෙතනින් පස්සේ මොකද මේ දිගනේ ස්වභාවික දිගනේ ඊට පස්සේ ආයෙ ඇදිලා මේම නෝ අර අදාළ දැන් ඊළ ආයෙ නමති ඉතින් දෝල්නේ මේ විදිහට මෙතෙන් එනකොට ආයෙ අර පරණ වේගයම තියෙනවා ශක්තියාලියක් වෙන්නේ නැහැ ඔන්න තන්තු අකුලගෙන උඩ යනවා යන්දුරක් ගිහිල්ලා බිඳු වෙනවා මේක ආයෙ ගුරුත්වයට දෙපල්ලේ යනවා වැටලා ආයෙ මේ පොයින්ට් එකට එනවා එනකොට අර කලින් උඩට යනකොට තිබ්බ වේගයම පහළට තියෙනවා දැන් ඔන්න ආයෙ තන්තු ඇදෙනවා ඇදීගෙන මෙතන දෝල්නේ කේන්ද්‍රය පව කරන ආයෙ යනවා මෙහා මෙහෙම එනවා प्रधान क्रम देखा සරලමවත්දී චලිතයේදී අංශුවේ වේගය බිඳු වෙන තැනක් ගන්නවා. මම කියන කාරේ උඩට දාගන්න. හරියට නිෂ්කලංක උඩට දාගන්න. දෝලන කේන්ද්‍රයේ පිහිටීමක් ගන්නවා නම්. හා එකී සරලමවත්දී චලිතයේ අංශුවේ වේගය බිඳු වෙන තැනකුත් ගන්නවා නම්. හා ඒ දෙක අතර දුර විස්තරයට සමානයි. ඒ විස්තරය කියන්නේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා වේගයේ බිඳුව වෙන තැන දක්වා තියෙන දුරනේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා වේගයේ බිඳුව වෙන තැන දක්වා තියෙන දුරනේ එතකොට එහෙනම් විස්තරය වෙන එක ක්‍රමයක් තමයි සරලමවර්තී චලිතයේ දෝලන කේන්ද්‍රයේ පිහිටීම දන්නවා නම් හා එකී සරලමවර්තී චලිතයේ දී අංශුවේ වේගයේ බිඳුව වෙන තැනක් දන්නවා නම් අන්නේ දෙක අතර දුර ගන්න පුළුවන් විභාගයේදී විස්තරයට සමානයි දෙක දෙවනි ක්‍රමය
අංශුවේ වේගය දන්නා තැනකදී අංශුවේ වේගය දන්නා තැනකදී අන්න අර සමීකරණය පාවිච්චි කරා x dot වර්ගය සමානයි ඔමේගා වර්ගයේ ඒ වගේ දෙන x වර්ගය කියන සූත්‍රය අංශුවේ වේගය සරල අනුවර්ති කලිතේ අංශුවේ වේගය දන්නා තැනකදී මේක පාවිච්චි කරා ඇයි මම මේක කැපිටල් x වලින් ඉන්නේ සිම්පල් x වලින් ලියන්නේ නැතුව මට මේක සිම්පල් x වලින් ලියන්න අවශ්‍ය නැහැ ඒකට හේතුව සිම්පල් x කියන මේ රාශියෙන් අපි මේ ලාක්ෂණික සමීකරණය ගොඩනගුවාට පස්සේ ඒක ලාක්ෂණික සමීකරණේ ආකෘතියට ආවේ නැහැ අපි මෙන්න මේ පරිණාමනේ පාවිච්චි කරලා තමයි එතනට ගෙනාවේ ඒකයි මම කිව්වේ ඔයගලන්ට දැන් මේ සමීකරණය ඔයගොල්ලෝ සිම්පල් x වලින් ලියුවොත් සම්පූර්ණ වෙනදී සිම්පල් x වලින් ලියන්න ඕන අවශ්‍ය නැහැ ලාක්ෂණික සමීකරණයට ගෙනාවට පස්සේ අන්න ඒකේ තියෙන අකුර පාවිච්චි කරලා තමයි මේක ලියන්න පුළුවන් ඉතින් මේක ඒක විස්ථාපන සමීකරණ සහ විස්ථාපන කාල සමීකරණ ඒක නම් මේක ඇතුලේ ලියන්න මේ බුක් තියෙනවා මම කියන දේ දරුවන්ට හොඳටම පැහැදිලිද ඒකයි මම මේ මේකට මෙන්න මේ පරිණාමනේ පාවිච්චි කරේ පාවිච්චි කරලා මේ මොඩල් එකට ගෙනාවේ දැන් මට මේක විස්තරය අහනවද නැද්ද කියලා මතක නැහැ බලමු අපි අහනවා කියලා x e උපරිම සහ අවමගයන් ලබා ගන්න. ඒ x e උපරිමගය හොයා ගන්න නම් ළමයි ඒ කියන්නේ තන්තු රැඳෙන උපරිම දුර හොයා ගන්න නම් මේක ඕනේ. ඔන්නේ නේද දැන් මම විස්තරය හොයා ගන්න යනවා. දැන් විස්තරය හොයා ගන්න පුළුවන් ක්‍රම දෙකක් මම කියවනේ. දෝලන කේන්ද්‍රයේ පිහිටීම දන්නවා නම් හා වේගයේ බිඳුව වෙන තැනක් දන්නවා නම් සරලව තියලිතේ ඒ දෙක අතර දුර පිහිටීම බිඳුව වෙන තැනක් දන්නේ. එහෙනම් ඒක කතාව පැත්තකින්නේ. එහෙනම් දෙලින්ම අපි අර සූත්‍රයෙන් තමයි දැන් හොයන්නේ. ඒ සූත්‍රයෙන් හොයනවා නම් අනිවාර්යයෙන්ම සරලව තියලිතේ වේගය දන්නා මොඩක් තියෙනවා. මේ තියෙන. මෙන්න මේ මොහොතට අපි දානවා මොකද්ද? अरे कैपिटल एक्स डॉट वर्ग के समान है कि है ना सूत्र राइट देन अभी थोड़ा दिया ने वो मिला था देखा संधा आगे ना देखा था मंगा राम के लिए ने हेतु वो मिला था देखा संधा मामले लिए ने कभी नॉन डांस नहीं कर हरों नहीं है वो मिला था देखा संधा मामले लिए ना कैपिटल एक्स डॉट वर्ग के समान है ओमेगा वर्ग के ई वर्ग के x कैपिटल एक्स डॉट वर्ग के यानी तो g एक g वेग वर्ग के यदि वेग एक वेग वर्ग तो मे मोहत इधरला सरलांग जाते हैं अतुल जाते हैं तो मे मोहत सरलांग जाते हैं आधा ओमेगा वर्ग के यानी g है විස්තර වින x වර්ගය මේ වෙලාවේ x වර්ගය මේ වෙලාවේ සිම්පල් x වර්ගය මේ මොකද සිම්පල් x වර්ගය දෙකයි මේ මේ මොහොතේ සිම්පල් x කියලා මයින් ඕලේ ඉඳලා අංශුවට තියෙන දුරනේ මේ වෙලාවේ ඕලේ ඉඳලා අංශුවට තියෙන දුර දෙකයි එතකොට අපේ පරිණාමය යනවා මේ මොහොතේ සිම්පල් x වර්ගය දෙකයි එහෙනම් කැපිටල් x බිඳුව ඒ සිම්පල් x කියලා අපි මයින්නේ සාමාන්‍යයෙන් ගණිතයේදී මෙන්න මේ ඕලේ ඉඳලා දුර අංශුවට තියෙන දුරනේ. ඒතර මේ මොහොතේදී ඕලේ ඉඳලා අංශුවට තියෙන දුර දෙකයි. ඒතර මේක දෙකයි. ඉතර ආදී දෙනවා කැපිටල් x කියන්නේ b. එහෙනම් මෙතනින් එනවා g ට g කැපිලා l වර්ගය සිම්පල් a සමානයි l කියනවා. අහපදින්න. ඒ කියන්නේ විස්තරය l. මොනසා විස්තරය විස්තරය a සමානයි a. ඒ කියන්නේ මේ අංශුව මෙතන ඉඳලා පහළ යහට හරියටම l දුරක් යනවා. ගිහිල්ලා මෙතෙන්ට ආපහු එනවා. ඇවිල්ලා l දුරක් ආපහු මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනකොට වේගෙ බිඳුවක් වෙනවා. දැල්ලකත් මේ පල් මේක l-ට වඩා වැඩි වුණා නම් එහෙම l-ට වඩා වැඩි වුණා නම් එහෙම මෙන්න මොකද මෙයා මෙතන ඉඳලා පහළට l-ට වඩා වැඩි දුරක් යනවා. ආපෝ මෙතෙන්ට එනවා ඊට පස්සේ මෙයා මෙතන ඉඳලා ඒ දුර උඩට යන්න යනවානේ යන්න යනකොට මෙතනදී එයාට යම්කිසි වේගයක් පවතිනවා
නමුත් සර්වාන්තික ගතිය එදෙන්නේ මෙතනින් උඩට. උරුල් වෙනවනේ තන්තු. ඊට පස්සේ වෙන්නේ අකුලගෙන යනවා මෙහෙම වෘත්තයට ගිහිල්ලා ආපහු පල්ලෙහාට වැටෙනවා. දැන් මෙතන කතාව එහෙම නෙමෙයි. මෙතන අනිවාර්යයෙන්ම විස්තරයේ එල්ට සමානුයි. එහෙනම් එල් දුරක් පල්ලෙහාට ගියා මෙතෙන්ට ආවා හරියට මෙතෙන්ට ආවා. එහෙනම් මට කියන්න x වල max අගේ කීයද? සිම්පල් x කියලා ගන්න පුළුවන් max අගේ. සිම්පල් x වල max එක කීයද? මෙතෙන්ට 2y තව එල් දුරක් පල්ලෙහාට යනවා. 2y දනේ ඒ කියන්නේ 3y. සම්පූර්ණ ඇදෙන්න පුළුවන් වැඩිම උස දුර 3y. අඩු වෙන x වල min එක x වල min එක min එක කියන එක මෙන්න මේ මොකද ඔතනින් එහාට උඩට යන්නේ නැහැ එහෙනම් තන්තුවේ අඩුම අගය එයි x වල ගන්න පුළුවන් අඩුම අගය එයි මොකද මෙයා සමාන දෙයක් මෙතෙන් දෙනකම් මෙයා මෙයා පොසිෂන් මේක බව කරා මෙතෙන් දෙනවනේ ඒතකොට මේ x කියලා මනින දුරට ගන්න පුළුවන් අඩුම අගය සිම්පල් මම පැහැදිලි කරමු පැහැදිලි කිරීම තමයි වැදගත් වෙන්නේ. මේ ගානේදී අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඕකෙන් පස්සේ අපි යනවා. දැන් ඔයගොල්ලෝ මාක් කරගන්න ඕනේ පොතේ මොන මොන ගණන්ද හැදුවේ කියන එක. ඊළඟ අපි හදන්නේ 2004 ගන්න 26 වෙනි ගන්න 42 විදුවේ 26 වෙනි ගන්න මොනවාරි ගැටු දිනනවා මයින් අහන්න. තව ගණන් 10ක් 12ක් හදනවා තව සති දෙකක් යනකොට ඔයගලන්ට ඇප්ලයිඩ් පේපර් එකේ සමාන්තර ජලිතය ගන්න ප්‍රෝබ්ලම් ඈ. તો මට තියෙන්නේ සංඛ්‍යානයයි සම්භාවිතාවේ ගණන් ටික හදන්නයි භූත ජලිතෙත් තව ගණන් ටිකක් හදන්න ඕනේ. ඔය ටික තමයි දුල්ලා තියෙන්නේ. දෙදාස් හතරේ ගාන අපි හදන්නේ පටන් ගන්න. 42 පිටුවේ 26 වෙනි ගාන. මේ මදුක ඔව් සර් මේ මොකෝ ඊයේ පේපර් ක්ලාස් එකේ ඉන්න බැරි වුණේ
නෑ සර් ඉස්කෝලේ පොඩි කේස් එකක් නෑ අර ඊයේ ඉස්කෝලේ ගිහිල්ලා PCR කරලා එන එකක් උනා ඒකයි ෂුවර් නැති නිසා ආවේ නැත්තේ ආ දැන් කොහොමද ඔයාලට මම පේපර් එකයි මේකයි මෙහෙම කරන්නද අ දැන් පොයට එහි නිවාඩු අද මම මෙහෙම කරන්නද මම අද මාටි වෙන්නේ මම අද පුළුවන් වුණොත් මේ ගිහිලා මේ 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 මෙහෙන් තියන්නම් ඒ পেපර් එකේ ඩිස්කෂන් එකට එහෙම මේ ආවනම් තමයි ගොඩක්ම හොඳයි ඉතින් අපි බොහොම හොඳට එඩිට් කරා කමන්නේ දැන් পেපර් එක මම තියන්නම් මේ අද හවස ඔව් මම අද කොහොම හරි යන්නම් ඒත් හතර කලින් යන්න පුළුවන් වේද මට ෂුවර් එකක් නැහැ මම পেපර් එක තිබ්බ ගමන් මේ දාන්නම් මේ මැසේජ් එක. හරි ගිහිල්ලා ඉතින් ඉල්ල ගන්න හරිද? හරිද? পেපර් එකයි මාගේ එකයි. තව එතකොට ඊයේ හිටියේ නෑ. මදුක හිටියේ නෑ. නුවන් මේ ඉන්න හැදේ. netmini. netminiට එහෙම ගන්න පුළුවන්ද එහෙම මන් තිබ්බොත්? ඔව් සර් ඉල්ල මන් ගන්න. හරි එතකොට තව නදීජට ගන්න පුළුවන්ද මන් තිබ්බොත් එහෙම පුළුවන් සර් හරි එතකොට එයා හරි තව මොමුදි පෘථුමි වාරත් ගන්න පුළුවන් නේද පුළුවන් සර් මේ සදුෂ්‍යා කියලා කියන්නේ අර ඊයේ හිටපු දුව නේද අර මේ අපිත් එක්ක හිටිය අර මහින්ද රාජපක්ෂ එයා නේද ඔව් සර් හරි එන ඔයා හිටියනේ ඊයේ එතකොට साकित माँ मुकद कराने पेपर के लिए ना वाले साकित माँ तो कॉलेज का करते हैं कि आधा हाँ से आया हमारे पास ही मटर हाँ सर साकित माँ यहाँ मटर कॉलेज करना है तो हाँ से आया हमारे पास ही मटर खाता कराने देवर लिखा तीनों आर सर गाना बुद्धि है दो टे වන්දිකා හිටියා තමල් හිටියා තිසුල හිටියා අවුලක් නෑ මේ කවුද චතුලි ඔව් සර් මේ ලිවිනි හිටියා නේද දැන් ගෲප් එකේ ඔව් සර් එයාට කරන් ගිහිල්ලා සර් එයාට পেපර් එක කොහමද එයාට ගන්න පුළුවන්ද එහෙම වුණොත් මේ මම මේ මේ එයාට මැසේජ් එකක් දානවද ඔයා මම මේ 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 නෑ මෙහෙමයි මම ගෲප් එකේ මැසේජ් එකක් දාන්නම් තිබ්බට පස්සේ එයාත් ගණින් ගිහිල්ලා නේද ඔව් සර් බැ යට ඕන අපි ගෙදෙට්ටක් දෙන්න පුළුවන් හැබැයි. අමන්නේ මං අරින් තියන්නම්කෝ මොකක් හරි කරන්න නැද්ද? එයාට මට කතා කරන්න කියන්නකෝ ඈ. හරි සර්. හරි එතකොට නිමෙත් මොකද කරන්නේ අපි ගෙදෙට්ට අවිල්ල ගෙනියනවද? නා හරි සර් එහෙම ගන්න. මේ බඩ බහින්නත් එක්ක ඔය ටික පයින් එන්න මේ රේල් බාර හරහා හරිද? හරි හරි. නෑ එනකොට බලාගෙන කෝච්චි තියෙනවා හැප්පුණොත් එහෙම කෝච්චිය කුඩු වෙනවා. හරි හරි මොකද මේ හරිය කෝච්චි පෙරලන්න එහෙම අපිට කරදරයි ඒ නිසා බාර බල්ලා බල්ලා එම එන්න එන අපේ ගෙදරට එනවද හරි සර් මම එන්න හරි 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 PCR කරලා නැහැ තියෙන්නේ ආව නම් කරේ නේ පොරොඩ ඇවි වීරු වීරු එනන් ඇවිල්ලා ගෙනියන්න ඒක ඈ හරි මම මරෙන් තියන්නම් ඒක ගන්න තව තව කවුද මේ මිනි ඇටිගරේ තව ඉන්න අපේ කවුද අර මෙයා ආනන්දේ කෙනා කවුද ආනන්ද පුතා යාවෙන්නේ එයාට මැසේජ් එක දැන් මම ගෙනියන්න දැවිල මම තියලා තියෙනවා මේ পেපර් ක්ලාස් එක නම් පුතේ වරද්ද ගන්න එපා ඈ पेपर विषय आता रख किसी बात कराना बोलूँ हम मेकिंग वो गोलो गोड़े आना वाह ये अभी पहले देखा ही काला किधर सागच्छा करा मैं मना दे डिस्कशन नहीं करा थिंग मामे एक आ हरिये टक करना वाह मंगे को उधर टक दाना निजा मैं क्या मैं एक आ पारु करेगा ना नंगे पा पारु करेगा ना नंगे पा थिंग देना थिंग मरोहिडोड़ा ඊටවඩා කියන්නේ ගියාම ඒක නිකන් මම හැල් වෙන මොකුලක් වෙනවා දැන් ඕ මන් සම්පූර්ණ නොමිලෙන් ගන්න මම ගෙදරට ඇවිල්ලා බෙල්ල මිලි කරලා හිටියා දැන් එනවා
මගේ ඉගෙන ගන්න ඕනකම තියෙනවා. ඒක මට කරන්න බෑ. හරි එහෙනම් යම් බලන්න 2004 ගානට පහින් ප්‍රකාශ කරනවා. ඒකේ මීට වඩා පොඩ්ඩක් සිද්ධිය වෙනස්. මේක මේ අතින් ගස්සලා නෙමෙයි සරලව දියල් කැටි කර. එහෙම පල්ලෙහාට දාන්න. ඒකේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මේ උඩ ඉඳලා මුද්දක් කියලා වදිනවා මේ. අන්න. ඔය කියන්නේ ඔයගොල්ලන්ට හොඳට මතක් කරලා බලන්න ආවේගයේ ගම්මිතාවේ පාඩමේ මම ඉගෙනනවා ඇවිල්ලා හාවීම කියන එක. වැදිලා හාවීම කියන එක ඉගෙනනවා. හොඳට බලන්න. ආවේගයේ ගම්මිතාවේ ඩියුට් එකේ වස්තු දෙකක් එකට ඇවිල්ලා වැදිලා හාවීම කියන කන්සෙප්ට් එක ඉගෙනනවා. ඒ හාවෙනවා කියන්නේ ඊ සමානයි බිඳු අවස්ථාව කියලා කියලා දුන්නා. ප්‍රත්‍යවේද සංගුණකයේ බිඳු වීම. ඒ කියලා දුන්නා. ඒවා හොඳට කරන්න පුළුවන් වෙනවා. දැන් රූප සදාන හොඳට හරහට අඳින්න ඉඩ තියාගන්න. අද සරල සංකීර්ණ සංඛ්‍යා බලන්න බැරි වී දන්නේ මේක පොඩ්ඩක් ඉස්සරහට ඇදගමු එතකොට මේකෙන් ගෙදර වැඩ දුන්නේ නැහැ උතේ තරහ නැතුව කියනවාද මේ ඒකේ කියලා ඉන්නේ කවුද කියලා අමා අමාෂ කවුද අමාෂ ආ අමාෂ හරි හරි අමාෂව මතක නෝනා දැන් අපි යමු 2004 එකට. 2004 එක. Right. ස්කන්ධයේ යමු කුඩා සමර මුදුව තුලින් යන ස්වභාවික දිග එල්ලු ලොහු ප්‍රත්‍යස්ස දන්තෝක එක්කෙලවරක් සීලිමක වූ ඕලක්ෂයකට ඇඳා ඇත මුදුව ඕලක්ෂයේ නිසල රඳවා තිබියේදී අර මුදුව කියන්නේ මුද්දක් ඇතුලේ මේ දන්තෝ යවලා තියෙන්නේ මුදුව ඕලක්ෂයේ රඳවා තිබියේදී දැන් මනසෙන් ඔක්කොම මවා ගන්න ඕනේ මේ චිත්‍රපටියක් වගේ සීලිමක වූ කියලා ලක්ෂයක් තියෙනවා එතෙන්ට තන්තුවක කෙලවරක් ගැට ගහලා තියෙනවා තන්තුව ඇතුලේ මුද්දක් යවලා තියෙනවා මුද්ද ගිහිල්ලා ඕ කියන ලක්ෂයේ රඳවාගෙන තියාගෙන ඉන්නවා අතින් අල්ලගෙන හරි මුකින් හරි රඳවාගෙන තියාගෙන ඉන්නවා හරි මුදුව ඕ ලක්ෂයේ නිසලව රඳවා තිබේදී තන්තුවේ අනෙක් කෙලවරට ඈඳ ඇරි ස්කන්ධයේ කැපිටල් M O P අංශුවක් සමතුලිතතාවයේ එල්ලේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඇදෙන තන්තුවක සමතුලිතතාවය එල්ලෙන්නේ ස්වභාවික දිගේදී නෙමෙයි යම් ප්‍රමාණයක් ඇදිලා තමයි සමතුලිතතාවය එල්ලෙන්නේ ඇදෙන්නේ නැති තන්තුවක් නම් අප්‍රත්‍යාස තන්තුවක් නම් කෙලින්ම ඉතින් එයාගේ ස්වභාවික දිගේට අදාළ දැනෙන්නේ එල්ලීලා තියෙනවා දැන් මේක එහෙම වෙන්නේ නැහැ මේක යම් විතතියක් එනවා පල්ලෙහා ඇයි ඇදෙන එකක් නේ ඉලාස්ටික් නේ ඒතර යම් ප්‍රමාණයක් ඇදිලා තමයි මේක නතර වෙලා තියෙන්නේ තන්තුවේ ප්‍රත්‍යස්ථා මාපාංගය කියන්නේ ලැම්ඩා 2 කැපිටල් NG නම් සමතුලිත පිහිනීමේදී තන්තුවේ විතතිය ඒ කියන්නේ අර ඇදිලා තියෙන ප්‍රමාණය L බෙදීම 2 කියලා පෙන්වන්නයි කියලා කියනවා स्वाभाविक
ලැම්ඩා තමයි 2 කියලා දෙන්නේ. මෙතන තමයි රෝගයේ ලක්ෂණ. මෙන්න අර සමුදිතා පිටින් මේක එල්ලලා තියෙනවා. ඒතර මේකේ පල්ලයට කැපිටල් එන් ජී තියෙනවා. ආදියාද දී දී තියෙනවා. මෙන්න මේ ඉතදී තමයි ඔය එල්ලි දීම දෙකයි කියලා ඔක්කොරන් කියන්නේ අපි එක ගමු සිම්පල් ඩී එක. ඩී වලගේ තමයි අපි ඔක්කොරන් වෙන්න ඕනේ එල්ලි දීම දෙකයි. ඉතින් මම මෙහෙ මොකුත් කියන්නේ නැහැ. මොකද මේ ටික මම කෙලින්ම මේ රූපසනාතික අරින්න පාවිච්චි කරනවා. හරි? එතකොට t සමානයි කැපිටල් N g. නමුත් t සමානයි අර හුක් නියමයෙන් අපිට පුළුවන් t වල ගන්න. t සමානයි lambda සිම්බල් x g n. මම මේක ලියන්නේ නෑ. ඉවර ඕනනම් මතක් වෙන්න. හරි? lambda කියන්නේ මොකක්ද? 2 n g. සිම්බල් x විතරේ v. මම v කියලා ගන්නේ. l කියේ ස්වභාවික ටික, t කියේ ස්වභාවික ටික l. එනම් මට මෙතනින් එනවා mg සමානයි mg සමානයි t t කියන්නේ 2 mg d අද සිම්බල් එක mg dt කියන d කියන්නේ mg ඒ කියන්නේ මෙයා l බෙදීම දෙකක් පල්ලෙහි තමයි එලි එලි කියන්නේ ස්වභාවික දිගේ ඉඳලා l බෙදීම දෙකක් පල්ලෙහි वास्तु හරි ඒ ගැටුමේදී e වලගේ එක නම් අපි කියන පූර්ණ ප්‍රත්‍යාස්ත ගැටුමක් කියලා ශක්තිය හානියක් වෙන්නේ නැහැ e වලගේ බිඳුවයි එකයි අතරම අපි කියන ප්‍රත්‍යාස්ත ගැටුමක් කියලා ඒ කියන්නේ ගැටල වෙන් වෙනවා මේක ගැටල වෙන් වෙනවා අර වෙලාවෙ ගැටල වෙන් වෙනවා ඒතර ශක්තිය හානියක් වෙන්නේ නැහැ පූර්ණ ප්‍රත්‍යාස්ත ගැටුමක් ඊවලගේ බිංගෝ එකයි අතර තියෙනවා නම් ගැදිලා වෙන් වෙනවා ශක්තිය හානියක් සිදු වෙනවා ඊවලගේ බිංගෝ නම් අපි කියන අප්‍රත්‍යාස්ත ගැටුමක් කියලා. ඒ කියන්නේ අර කොහොල්ල ගුලි දෙකක් එකට වැදුනා වගේ ආවෙන. හරි. දැන් මෙතන සිද්ධ වෙනවා කියන්නේ අන්නේ කාර්යය. මෙහෙම අර සර්පණේ වෙලා ඇවිල්ලා මේ දෙක ගැටිලා හාව වෙනවා. එතකොට රේඛීය ගම්මිතා සංස්කෘතිය දාන්න පුළුවන් අපිට. බාහිර දාලා අපිට පුළුවන් මේ පොදු ප්‍රවේගයේ හොයාගන්න ගැටලා ආවෙලා ගියාට පස්සේ. ගැටලා ආව උනාට පස්සේ පොදු ප්‍රවේගයේ වෙහිල්ල මේ වේගයෙන් සිරස්ව යටි යන්ත්‍ර චලනයේ විදිහට ආරම්භ වන බව පෙන්වන්න කියලා. හැබැයි ඉතින් මේ වැඩේ කරන්න නම් ඉස්සෙල්ලාම මේ මුදුව එල් දුරක් පල්ලයට යනකොට තියෙන වේගය වහ ගන්න. මුදු එල් දුරක් පල්ලයට එනකොට එල් දුරක් නැහැ. එල් දන එල් දෙදීම දෙක. පල්ලයට එනකොට තියෙන වේගය වහ ගන්න ඕනේ. දැන් අපි යනකොට මෙන්න මෙතෙන්දී දැන් ඔය ගැටුම සිදුවේ. මේ ගැටෙන මොහොතකට පෙර තත්ත්වයේ න්යාගේ වේගය බිඳුවයි මුදුවේ වේගය මේ ගැටීමේ මොහොතකට පෙර අපි ගත්තොත් කැපිටල් V කියන දැන් V හොයා ගන්නවා කියන මේ ගැටුමට මොහොතකට පෙර තත්ත්වය කැපිටල් N ගේ වේගය බිඳුවයි මේ මුදුව එදින මුදු
මුදුවේ වේගය v ඒක අපිට පුළුවන් v වර්ගය සමාන u වර්ගය දාන 2a s දාලා මේ අපි තෝ මේ ස්ථානයේ c කියලා ඕලෙන්දල c චලිතයට දාලා අපිට පුළුවන් v වර්ගය ඊට පස්සේ ගැඹුරට පස්සේ ඒක මෙතනින් අපි වෙනම අඳිමු මේ දෙක එකට හා වෙන මේ පොදු ප්‍රවේගයේ v නෝට් කියලා කරනවා හරි දැන් ඇත්තටම මෙතන රේඛීය ගම්මිතාවේ දානවා කියන එකට වඩා නිවැරදිම වචනය වෙන්න ඕනේ i සමානයි ඩෙල්ටා mv දානවා කියන එක මේ ගැටුම ඔබ එතකොට තේරුම් ගන්න යුතු දෙයක් තියෙන ඇප්ලයිඩ් මැස් වලදී ඇදෙන දන්තු වල ආවේග හදගන්නේ නැහැ ඒවා උනන නෝට් ඩවුන් කරගන්න ප්‍රත්‍යාස දන්තු වල ආවේග හදගන්නේ නැහැ ඇත්තටම අපි මෙතෙන්දි දාන්නේ i සමානයි ඩෙල්ටා mv දාන ගැටුම रेखीय गामितावे के ना एक ऐसा सुधु सुने हैं इतने आई समान है डेल्टा में दाना के निकट में सुधु सुने एक उन्हें नहीं है ना रेखीय गामितावे मगर में इतना आई के लिए किने नहीं निजा पात्र दिए ना मैं मुद्दा सा हा स्कंदे के ना पात्र दिए टा आई समान है डेल्टा में दाना पाल डाली है ना रेखीय गामितावे के ने कल रेखीय गामिताव के लिए लुवान कपान मगर मित्र है ये रेखीय गामिताव में ये दुआ हा समान व्यक्तमाय मित्र है सीखते हैं ने ये उन्होंने मित्र ने जीना ओरिजिनल ना इकने निवर है दीवा में व्यवहार के कारण तो सिद्धांत है समान आई समान है डेल्टा में दाम होगी गेट ओन अरे मगर हेतु है पहले ही नोट डाउन कर गांडे ऐदेन तांतु होला प्रत्यास तांतु होला आवेग हट नोगा नहीं किया आवेग आदति हट नोगा नहीं දැන් මේක අප්‍රත්‍යාස සම්තුවක් වුණා නම් එහෙම. ඇදෙන්නේ නැති එකක් වුණා නම් එහෙම මෙහෙම වැඩිලා ආවෙච්ච ගමන් ලොකු ආවේගයක් ඩක් ගාලා ගැස්මක් ඇති වෙනවා තන්දුවේ. සාමාන්‍යයෙන් තන්දුව කඩයට ඇතුල් වෙනවා. ඒ ආවේගය දරා ගන්න බැරුව. දේරනේ ඒ ආවේගය දරා ගන්න බැරුව තන්දුව කඩලයට ඇතුල් වෙනවා. එහෙම වෙන්න පුළුවන්. මං කියන දේ පැහැදිලි නේද දරුවන්ට? එතකොට මේ රේඛීය ගමිතාවේ යොදනවා කියලා ලියුවා නම් ඒක කපන්න. ඒක එදුවා හා සමාන දෙයක් තමයි වෙන්නේ. නමුත් එතන හොඳ නෑ ඒක. මම අර එකපාරට මම ටක් ගාලා කිව්වද? ඒක නෙමෙයි මෙතන හොඳ මේ. හොඳ මේක ඇවිල්ලා i සමාන ඩෙල්ටා එක. එතකොට අපි ලියනවා මේක. මේක රෝමිලක් තන්ත්‍ර එක අවස්ථාව. රෝමිලක් තන්ත්‍ර එක සඳහා මුදුව ධන අංශු याना पात्र दिए, याना पात्र दिए, आई समान है डेल्टा एम बी, ये रहता, बाले रहता, ये दी, देखिए ना मित्र आवे दालत उत्तरी गांडे पुलवां, नमूत एक है, मैं ये इधर का सुदुसु निदावन निरावुर निर निवेलदी විවාහින් ගන්න තියෙදුම තමයි i සමාන ඩෙල්ටා එක ගන්න. පළයෙන් කොහෙන් හරි ගන්න නෝට් ඩවුන් කර ගන්න රත්පෑයෙන් හරි කොහේ හරි ප්‍රත්‍යාස සන්තු වල ආවේගී ආතති හට නොගනී. ප්‍රත්‍යාස සන්තු වල ආවේගී ආතති හට නොගනී. එතකොට ආවේගයේ බිඳුවයි. පසුගම්මිතාවය. පසුගම්මිතාවේ කැපිටල් n දන සිම්බල් m දාවක් v නෝ අන්නේ මුදේ ස්කන්ධයේ සිම්බල් එක කියලා කියනවා නේද? ඔව්. කැපිටල් N දාන සිම්බල් එක මතාවක් V නෝට්. පසුගම්මිතාවය. අඩු කිරීම පෙර ගම්මිතාවය. ස්කන්ධයේ ගම්මිතාවයක් තිබුණේ නැහැ. මේ මුදුවර නම් ගම්මිතාවයක් තිබුණා සිම්බල් M V. තාම V හොයාගත්තේ නැහැ. හරි දැන් මේකට දැන් v හොයාගමු අපි o සිට c චලිතයට v වර්ගය සමානයි u වර්ගය දෙන 2a s පල්ලේ අරලා ඒක ඇත්තටම කලින් හොයාගත්තා නම් තමයි හොඳ. අද ඒ ගමන දුනා. කමන්නේ ඒක දැන් මෙහෙම තියෙද්දි මේක ඉබගිනා වැටගෙන ගියොනේ. මෙන්න මේ වාක්‍ය හරියට ලියලා තියෙනවා කියලා බලන්න. රේඛීය ගමිතාව කියලා ලියුවා නම් ඒක කපලා දාන්න. මම ලිව්වේ රෝමිලක් අත් දෙක සඳහා
මුදුව දන අංශුව යන පද්ධතියට I සමාන ඩෙඩ්ලයින් එකක් පල්ලයට දාන්න. ඒතර බාහිර ආවේගයේ බිඳුවයි පසුගාමිතාව. පසුගාමිතාවේ කියන්නේ කැපිටල් එකෙන් දාන සිම්බල් එක මතාවක් පිනවනවා. මොකද මේ දෙන්න එකට හා වෙනවා කියලා කියනවා. පෙරගාමිතාවය පෙර ස්කන්ධයේ ගාමිතාවයක් තිබුණේ නැහැ. මුදුවට ගාමිතාවයක් තිබුණා ඒක V කියලා. දැන් V වය ගන්න ඕනේ. මුදුවට මුදුවට පල්ලයට v වර්ගයේ සමානයි u වර්ගයේ දන 2as දන v වර්ගයේ u වර්ගයේ කියන්නේ බිංදු වර්ගයේ දන 2යි පල්ලෙහාට එනවා කොච්චර දුරක්ද l දන l බෙදීම 2යි ඒ කියන්නේ 3l ලට 2යි g පරිවෘත බැලුවත් දැන් තමයි උඩින් කියන්නේ මුදුවට පල්ලයට v වර්ගය සමානයි u වර්ගය දන 2s එතකොට එනවා අවසාන ප්‍රවේගය වර්ගයේ v වර්ගය v වර්ගය u කියන බිංදුව 2s 2යි තොරණේ g අල්ලහැර g තොරණේ g s කියන විස්ථාපනය 3l ලට 2යි 3l ලට 2ක් එනවා මම ගණන් හදන්නේ මම මේ විදිහට ලෙවල් එකේ ගන්න ඉන්නේ. ඒතර ඒ ලක්ෂයම ඔක්කොම මාක් කරගන්නවා. තොරණේ G. ඒතර මෙතන එන V වර්ගය සමානයි 3 G. එහෙනම් V කියන්නේ V සමානයි වර්ගමූල 3 G. දැන් එකට ආලෙවි කරලා මේ v නෝට් කරමු. එකෙන් v නෝට් සමානයි සෝරි ගෝ v නෝට් සමානයි mv බෙදීම mv බෙදීම කැපිටල් n දා සිම්පල්. v නෝට් කියලා කියන්නේ මෙයා මේ පැත්තට ගත්තාම mv mv බෙදීම කැපිටල් n දා සිම්පල්. මෙතන එහෙමනම් v නෝට් සමානයි පොදු වේගය v නෝට් සමානයි කැපිටල් m බෙදීම කැපිටල් m දාලා සිම්බල් m වතාවක් v v කියන්නේ වර්ගමූල 3යි g අන්න දැන් මේ අංශ දෙක එකට එකතු වෙලා සරල අනුවන්තී චලිතය ආරම්භ කරන්නේ මෙන්න මේ වේගය. සරල අනුවන්තී චලිතය ආරම්භ කරන්නේ එන්නේ වේගය. දැන් හොඳට ඔළුවට ගන්න ඕනේ කතන්දරේ. දැන් මේ දෙක එකට හාවීම මේ වෙනම කතාවක් නේ. I සමාන ඩෙල්ටා එක වලින්. අර රේඛීය ගමිතාන සිදී කියන එක ලුවණක කපලා මේ මේ කතන්දරේ ලියාගන්න මොකද ඒක වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. නමුත් මම කැමති නෑ ඔයගොල්ලන්ට ඒක යූස් කරන්න දෙන්න. එතකොට ඒක නිකන් පොඩි අපි සිද්ධාන්ත නිකන් අවභාවිතා කරනවා වගේ. එහෙම හොඳ නෑ. ඊට අදාළ නියමිත සිද්ධාන්තය හරියට භාවිතා කරනවා හරියි. මෙතන I සමාන ඩෙල්ටා එකේ දාන්න පුළුවන් එක හේතුව වටා ගන්න ඕනේ. ඒ හේතුව තමයි අර මේ ඇදෙන තන්තු වල ආවේගී ආතති හට නොගැනීම. එහෙම වෙනවා නම් එහෙම මේක දාන්න බෑ. ඒකෝ මේ අයිති උත්තරයක් එනවා මොකක්ද? දැන් ඔන්න සරලාංශී චලිතේ පටන් ගන්න මේ වේගය. දැන් සරලාංශී චලිතේට ඉස්සලාම පද්ධතිය එළවෙන්නේ මේ මොහොතේ. එහෙනම් මේ මොහොත තමයි t සමාන බිංදුව කියලා අපි සලකන්න ඕන මොහොත අපි සලකන්න. ඒකෝ විශේෂයෙන් තරක් කිව්වොත් ඒක සලකන්න වෙනවා. නමුත් එසේ නොකිය නොකරන තාක්කල් කාලයේ බිඳුවේ මොහොත කියලා සලකන්නේ මෙන්න මේ පොයින්ට් එක. ප්‍රථම වතාවට සරලාංශී චලිතයේ පද්ධතිය අවතීර්ණ වෙන මොහොත. ප්‍රථම වතාවට සරලාංශී චලිතයේ පද්ධතිය අවතීර්ණ වෙන මොහොත. අන්න ඒක තමයි අපි පාවිච්චි කරන්නේ මේ. දැන් ඉතින් ගන්න ඉස්සරහට එන එකද ඉන්නේ දැන් ඇත්තනම් පුතේ දැන් තාම ලාක්ෂණික සමීකරණය ලියුවේ නැහැ.
ඒක හොයලා දෝලන කේන්ද්‍රය හොයන්න ඕනේ ඇහුවත් නැතත්. ලාක්ෂණික සමීකරණය හොයලා දෝලන කේන්ද්‍රය හොයාගන්න ඕනේ අපිට අපේ ඇහුවත් නැතත් දෝලන කේන්ද්‍රය අපි හොයාගන්න ඕනේ. මොකද දෝලන කේන්ද්‍රය දන්නේ නැතුව සරණත් විද්‍යාලයෙන් හසුරවන්න බෑ. දැන් ඉතින් අපි බලමු ලාක්ෂණික සමීකරණය. ඒගොල්ලෝ අපිට මඟ පෙන්නනවද බලන්න. තන්තුවේ විතතිය x සිට අන්න ඒගොල්ලෝ x ඩිෆයින් කරන්නේ එහෙමයි. තන්තුවේ විතතිය x සිට සංයුක්ත වස්තුව සඳහා චලිත සමීකරණය ලියා දක්වා සංයුක්ත වස්තුව මෙන්න මෙච්චර සංඛ්‍යාතයක් සහිතව සමාවති චලිතය යෙදෙන බව පෙන්වන්නේ කියලා කියනවා. ප්‍රශ්න වලට ගැටද ඉස්සලාම අපිට x මනින පොයින්ට් එක ඩිෆයින් කරගන්න ඉඩ දීලා නැහැ ඒගොල්ලෝ. ඒක ඔබට තේරෙන්න ඕනේ. තන්තුවේ විතතිය x වන මොහොතේ ඒ කියන්නේ ෂුවර් එකටම ඒගොල්ලෝ x මනින්න පටන් ගන්න දියුනේ. මොකද විතතිය කියන්නේ ස්වභාවික දිගේ ඉඳලා තියෙන දුරනේ. විතතිය කියන්නේ ස්වභාවික දිගේ ඉඳලා තියෙන දුරනේ. මෙතෙන්ට එනකොට අංශුවේ ස්වභාවික දිග, තන්තුවේ ස්වභාවික දිග ඉවරයි නේද? ඊට පස්සේ ඇඳෙන කොටස තියෙන්නේ. මම කියන එක මේ ළමයි තේරෙන්නේ. දැන් කලින් ගානේ ඒගොල්ලෝ x මනින්න කිව්වා අර උඩ සීලිමින්. ඒ කියන්නේ තන්තුවේ මුළු දිග තමයි ඒගොල්ලෝ x කියලා ගන්න. මැන්නේ මුදුනේ ඉඳලා. දැන් මෙතන වක්‍රෝර්තියේ මේගොල්ලෝ කියනවා තන්තුවේ විතතිය x වන මොහොතේ විතතිය කියන්නේ ඇදිච්ච දිගනේ. එහෙනම් ඇදිච්ච දිග මයින්ඩ පටන් ගන්න ස්වභාවික දිගේ ඉඳලා. ආ ඒ කියන්නේ වක්‍රෝර්තියේ මේගොල්ලෝ කියනවා මෙන්න මේ A කියන පොයින්ට් එකේ ඉඳලා විතතිය x වන මොහොත තමයි සාධාරණ මොහොත කියලා අපි ගන්න කියන්නේ. එහෙනම් අපි දැන් ආයේ අලුත් එකක් ගන්න. මෙන්න අර A කියනවා තමයි. දැන් මෙතන මෙහෙම ලාබාන මොකක්ද? විතතිය x වන මොහොත. මම ඔබට කියවන්නේ ලාක්ෂණික සමීකරණයක ගන්න නම් මේ කියන්නේ මොකද ඔළුවට ගන්න ලාක්ෂණික සමීකරණයක ගන්න නම් සාධාරණ මොහොතක් සලකන්න. සාධාරණ මොහොතකදී අංශුවේ පිහිටීම ඒ චලිතයේ දෙන ලයින් එකේ කොහේ හරි තැනක ඉඳලා මනින්න ඕනේ. ඒ මනින්න තැන අපිට ඔප්ෂන් එකක් විදිහට ඒක විද දින අවස්ථාවක් තියෙනවා නැති අවස්ථාවක් තියෙනවා. මේ ගණන් දෙකේ විද දුන්නේ නැහැ. එනම් මෙතන ඉඳලා තමයි x මනින්න. විතතිය x වෙන මොහොත කියන්නේ. එතකොට මෙයාගේ පල්ලයන් මේ පැත්තට වේගය x වල. තොරණය x double. මෙතනට ගාමක්. බල කැපිටල් N G. N දාන සිම්පල් N G. දෙක එකට හාවනේ. දෙක එකට හාවලා තියෙනවා. තාප්පේ ආතතිය. දැන් මෙතෙන්ට සමානයෙන් මේ දාලා තීවරගේ රූපීයමෙන් හොයලා ආදේශ කරනවා නම් ඉන්නවා ලාක්ෂණික සමීකරණ. ඒ ලාක්ෂණික සමීකරණය හරියටම ආවෙ නැත්නම් එහෙම අර සම්මත ස්වරූපයක කෙලින්ම පරිණාමණයක් පාවිච්චි කරලා ඒක හරවන සම්මත ස්වරූපය. මේ ගානේ නම් ඒක කරත් නොකරත් යන පුළුවන් ඒකට ඒක පුරුද්දක් ලෙස කරන්න තියන්න. තව ඉදිරි ගණන් මොඩියුල් වලට අපි ලාක්ෂණික සමීකරණය සීමා සඳහා ධාන්‍ය x සමානයි සාධාරණ මොහොතට සාධාරණ මොහොතට x සමානයි ඉතින් ධාතිය එකට හුක් නියමයේ අවශ්‍යයි පන්ති ආතතිය වගේ එතකොට එනවා අර x ඩබල් ඩොට් එක සමීකරණ ඒක හරියටම ලාක්ෂණික සමීකරණයේ මොඩල් එකකින් ආවොත් ඕකේ නැත්නම් පරිණාමණයක් දාලා ඒ විදිහට පරිපත් කරගන්න ඊට පස්සේ ඇව්වත් නැත්නම් ඕල් එක ගැන දේවල් අවුවත් නැත ඕන කියන්නේ ඕන ඔන්න ඔය ටික තමයි ඔලුවේ තියෙන ඕන ප්‍රොසෙස් එක. හරි. දැන් මම මේක මතක ගන්නවා. මම ඉතින් නම් තව ඕන වෙන්නේ නැති වෙයි කියලා මේ රූපේ නිසා මම මෙතෙන් යනවා. මොබෙලත් අර දුර සඳහා समान है इनमें
capital imbalance symbol in G in T Samanai Sunday capital imbalance symbol in X double dot. Another in the way, X double dot Samanai. That you will have a way of in the OPM. T Samanai Lambda. Lambda with the DVD demons bar. Lambda again, they guide you. විතදී මේ වෙලාවේ විතදී ධාතුවේ x x මයි විතදී x ලැම්ඩා විතදී ප්‍රතිම සෝලාගේ දිගේ x ඉතින් සමානයි 2 mg x යට x නැති දැන් මේ t වල ගේ මෙතන දා x double dot උත්තර ගන්න. හැම වෙලේම ළමයි පොදු සාධකයක් ඇරෙන්න එළියට ගන්න ඕනේ. අර මේ මේ අර අර x වල සංගුණකය ධන එක වෙන විදිහට පොදු සාධකයක් එළියට ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. x වල සංගුණකය ධන එක වෙන විදිහට පොදු සාධකයක් එළියට ගන්න. දැන් මෙතන ඍණ 2 mg යට එළිය තියෙන. ඒතකොට අපි එළියට ගන්නේ ඍණ 2 mg යට. මේක ධන එක වෙන විදිහට පොදු සාධකයේ එළියට ගන්න එක තමයි හැම වෙලේම කරන්න ඕනේ. ඔය කියන ඒවා ඔළුවට දාගන්න. මේ කියන ඒවා ඔළුවට ඇතුල් කරගන්න. මේ x වල සංගුණකය ධන එක වෙන විදිහට තමයි පොදු සාධකයේ එළියට ගන්න. ඒ කියන්නේ ඍණ 2 mg යට එළියට ගන්න. එතකොට x ඉතුරු වෙනවා. ඍණ my excellent then you will සාමාන්‍ය ළමයි අර කලින් එකේ කියන ඔක්කොම පද මේ පැත්තට නම් බිඳුවට සමාන කරලා තිබුණාට සාමාන්‍යයෙන් තාක්ෂණික සමීකරණේ එන්න ඕනේ x double dot සමානයි ඍණ ඔමේගා වර්ගයේ x කියන ආකාරයෙන්. ඒ කියන්නේ x double dot තමයි උත්තරය දෙද මෙතනයි x double dot සමානයි මේකෙන් දෙන්න ඍණ 2 mg ලාක්ෂණික සමීකරණ ගත්තා. දැන් ඉතින් ඔබට ලාක්ෂණික සමීකරණ කියන්න පුළුවන් කියන්නේ. ඔබට කියන්න බෑ ළමයි. මොකද එහෙමනම් ඉන්න ඕනේ x double dot සමානයි ඍණ ඔමේගා වර්ගයේ x. එහෙම නෙමෙයි නේද? ඒ කියන්නේ එහෙනම් මේක අපි අර පරිණාමණය පාවිච්චි කරනවා. हमारा कैपिटल x के लिए करते हैं इकडे गाते है कि तो मेथड आदेश करना था मेक अवकलन करना दोबारा t विषय तो तमाम सिंपल x डबल डॉट समान है कैपिटल x डबल डॉट के लिए ऑपरेट है
මොකද මේක යන්නේ නියතයක් නිසා right ඉවරක් T විශ්ෙන් නවත්තන්නේ එතකොට එනවා අපිට රැඩිකල් එක්ස්ටර්නල් ලොස් සම්මතනේ සිම්පල් එක්ස්ටර්නල් एना दें के लिए मैं मेरे आदेश कर रहा हूँ बोलिए ना कैपिटल एक्सटर्नल डॉट समानाय विन दिखाई एमजी या तो कैपिटल एम बार सिंपल एम बतावा एक्स मेरे को तो मैं उनको लिखा हाल होने इनको तो नाप चंगे तो नहीं करने लगा कर दिया हम तो अभी खादा करने आ रहे हैं අතරම මේ ගානේ ඇරෙන්න ඕක ඕන්නේ නැහැ ඔය හැදින්න. වැඩක් වෙන්නේ නැහැ මේකේ. මොකද මේකේ විස්තරය අහන්න විස්තරය ඕන වෙන්නේ නැහැ. මොනවද ඕන වෙන්නේ නැහැ මේකේ. ඒ නිසා මම මේ කරපු වැඩේ තේරුමක් නැති වැඩක් මේ ගානට අදාළව. මේ ගානට අදාළව මේ වැඩේ තේරුමක් නැහැ. ආ තේරුමක් තියෙනවා මොකද මේ දෝන කේන්ද්‍රය වගේ. ඒක නම් ඉතින් මෙතන බිඳුව කරලා හොයන්න පුළුවන්. මෙතෙන්ට යන්න ඕනේ නැහැ. මේ කැලල බිඳුවට සමාන කරත් ගෝල කේන්ද්‍රය වල මොනවද මෙතෙන් දෙන්න ඕනේ නමුත් මේ ගානේ ලකුවට අවශ්‍යතාවයක් නැහැ මේ පරිණාමනේ පාවිච්චි කරලා මෙතෙන්ට ගේන්න ගෝල කේන්ද්‍රය වුණා මේක බින්දු මේ කැලල බින්දුවට සමාන කරලා හොයා ගන්න පුළුවන් ඒක නම් කියලා දෙන්න ඒක පුළුවන් ගානේ ඉදිරියේ අහන ඒවල හැටියට විස්තරය අරන් යන මොනවත් අහන්නෙත් නැහැ ඒ කිසි දෙයක් අහන්නෙත් නැහැ ඒ නිසා මේ කරපු එක අර්ථයක් ලොකුවට නැති දෙයක් විදිහට ඔබට වැටහෙටි. නමුත් මම මේක මෙතෙන්දි කරන්න හේතුවක් තියෙනවා. මේක ඔබ පුරුදු විය යුතු. එහෙනම් මම එහෙම කරේ ඈ. දැන් ඉස්සලාම් දෝලන කේන්ද්‍රය වාරන්න. අහුවත් නැද දෝලන කේන්ද්‍රය වාරන්න මේ. අහුවත් නැද අපි දෝලන කේන්ද්‍රය වාරන්න. දෝලන කේන්ද්‍රයේදී මෙන්න මේක බින්දුවට තමයි ලක්ෂණික සමීකරණය මේ විස්ථාපනයේ වෙනුන සම් රාශිය බිඳු වෙනවා. ඒ කියන්නේ මොනනම් මේක බිඳු වල පුළුවන්. සිම්බල් x සමානයි ගෝල කේන්ද්‍රයේදී කැපිටල් x බිඳු වල මොනවා සිම්බල් x සමානයි. මොනවා සිම්බල් x සමානයි. කියන්න. කැපිටල් n ගන්න සිම්බල් n එක දෙකයි කැපිටල් n මතවා ඒක ඉරිගාන දෙපා ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා ඒ වල ඉඳලා මෙන්න මෙච්චර දුරක් පල්ලෙහි තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ මෙතන ඉඳලා අපි x මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙච්චර දුරක් පල්ලෙහි තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ එක මේ ගානේදී අපි එක හොයලා වැදගත් දේනවා විතරයි. සමාධි ජඩේ ගණන්වල අපිට ඕන වෙන්නේ. හරි? ගෝල කේන්ද්‍රෙදි. දැන් අපේ ඇත්තටම අහන ප්‍රශ්නේට උත්තරේ මෙතන ඉඳලා එකක්වත් අදාළ නැහැ. මේ විදිහට පරිණාමණය කිරීම අදාළකුත් නැහැ, ගෝල කේන්ද්‍රය අදාළකුත් නැහැ. නමුත් ගෝල කේන්ද්‍රය ඔබ අනිවාර්යයෙන් සෙවීමට අවශ්‍යයි. සෑම සමාධි ජඩේ ගැටලුව එනේ මේ කොටස නිකන් අපරාධ වගේ කියලා හිතේ යමුද හරි දැන් මේකෙන් අපෙන් අහන දේ මොකද්ද කියලා බලමු වස්තුව මෙන්න මෙච්චර සංඛ්‍යාතයේ සහිත සරලවන්ති චලිතයේ දෙන බව පෙන්වනවා සරලවන්ති චලිතයේදී සංඛ්‍යාතය දෝලන කාලාවර්තයේ t කියලා කියන්නේ මොකද්ද? එක දෝලනයක් සිදු වෙන්න ගත වෙන කාලයනේ. එක දෝලනයක් සිදු වෙන්න ගත වෙන කාලය. දෝලන කාලාවර්තයේ. හරි? එතකොට සංඛ්‍යාතය කියන්නේ එක ඇර t නේ.
සරලවදී ජලිතයේදී ඒ චලිතයේ සංඛ්‍යාතය කියන්නේ දෝණ කාලාවර්තයේ පරස්පරයනේ ඒ කියන්නේ තින් භෞතික විද්‍යාව විමුණේ උගන්නන්න ඒක අර්ථයක් වනේ නේද සංඛ්‍යාතය කියලා කියන්නේ ඒ කියන්නේ ඒතර එනම් t හොයාගෙන ඉන්න ඕනේ දෝණ කාලාවර්තයේ t ඒක ඉස්සලා හොයාගෙන ඉන්න ඕනේ දෝණ කාලාවර්තයේ t සමානයි 2/5ට ඔමෙගා ओमेगा क्या है मेगा है ये दिन ओमेगा वाला है तो ओमेगा क्या है मेगा वाला मुझे ये ना टी समान है देखा ही सही वार का मूल है क्या है ओमेगा क्या है तो दिन मुड़े रहा है ना इंदा नहीं मुड़े रह गया දෙකයිම බලන්න මේ ඉන්නේ දෝණ කාලාවර්තය එතකොට මේ ඉතින් ගිය කොහොමද කියන්නේ ගිය කොහොමද හරි එතකොට සංඛ්‍යාතය කියන්නේ ඒකද t කියන්නේ සංඛ්‍යාතය සමානයි t සංඛ්‍යාතය සමානයි ඊටකට c. ඒ කියන්නේ මේකේ පරස්පරය සමානයි ඊටකට දෙකයි හරි වතාව වන්දමුද. ඒකයි එන්නේ. ඒකම වෙනවා සිම්පල්. මේක ඊටකට දෙකයි හරි කියන්නේ ලොස් වෙනවා නේ. මේක මේ ने මට අඩුවක් කියලා නේ. මෙතන අඩුවක් තියෙනවා මෙතන ඉල්ලකුවක් තියෙනවා. මෙතන ඉල්ලකුවක් තියෙනවා. මෙතන ඉල්ලකුවක් තියෙනවා. මෙතන ඉල්ලකුවක් තියෙනවා. එතකොට මෙතෙන් දෙල් දෙනවා. මෙතෙන් දෙල් දෙනවා. දව මෙතන දෙල් දෙනවා. සංඛ්‍යාවේ 1 2 3 4 මෙතන මේ L අකුරක් අඩු වෙලා තිබුණා ඒක හදාගන්න. මෙතන L අකුර මෙතෙන් දෙන්නේ. පොඩි එකක් දෙන්නේ. හරිද? දැන් මට මොකටද කැමු කරන්නේ? අපිට සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. මේ බුරුට ගණන් හදාගෙන හදාන කීව දිව්වට වැඩක් නැහැ. හරි? දැන් මේ ගානෙ ඉච්චර ගොඩක් ගැඹුරට ගෙනෙහිලා නැහැ. මම මේකේ පොඩි ගැඹුරක් කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. මේ ගාන ඕනනම් ගැඹුරට ගෙනියන්න තිබුණා ඒගොල්ලන්ට. හරි? මේක ලියා ගන්නවා. ඊට පස්සේ අපි කතා කරමු. මේ ගානේ විශේෂත්වය තමයි අර බාහිරෙන් ආවේගයක් දීලා නෙමෙයි සරලවදී ජගතේ පටන් ගන්නෙ. අර උඩ ඉඳලා මුද්දා තෑරලා තමයි සරලවදී ජගතේ පටන් ගන්නෙ.
සංසිද්ධි මතක තියාගන්න කියලා මම කියන්නේ. අපිට මම එහෙම දෙයක් ඔයාලා කියනවානේ. සංසිද්ධි මතක තියෙන්න ඕනේ. දැන් මෙතන එක සංසිද්ධියක් තියෙනවා. මොකද්ද මේ වගේ මේ මුදුවක් මෙතන ඉඳලා මෙතෙන්ට අදාළයි. දැන් ඒ එතෙන්දී පොදු ප්‍රවේගය හොයන්න හැටි බලන්න. මේ පොදු ප්‍රවේගය කොහොමද හොයාගත්තේ? I සමානයි ඩෙල්ටා M දාලා හොයාගන්න. ගැටෙන්න මොහොතකට පෙර දෙන්නගේ වේග දෙක වෙන වෙනම දැනගෙන ඉන්න ඕනේ. මෙයා නම් නිශ්චලතාවයේ ඉන්නේ. මෙයාගේ වේගය v වර්ගය සමානයි u වර්ගය දාලා 2x දාලා හොයාගන්න. ගැටුණාට පස්සේ මේ දෙක හා වෙනවා කියලා නේද කියන්නේ? අත්‍තරම් බොහෝ ගැටලු වල ඒකයි වෙන්නේ. හා වීමක් වෙනවා. එතකොට පොදු ප්‍රවේගයක් තමයි තියෙන්නේ. එතකොට අපි i සමානයි ඩෙල්ටා m දාලා තමයි මේ පොදු ප්‍රවේගය හොයාගන්නේ. රේඛීය ගමිතාවේ ලිව්වත් ඔය උත්තරේ එනවා. මොකද i බිඳුවයි කියන්නේ රේඛීය ගමිතාවයක් තියෙනවා කියන එකනේ. බාහිර ආවේගයක් නැත්නම් ඒ කියන්නේ ගමිතාවේ සංස්තිරිකයි. i බිඳුව එනවා නම් රේඛීය ගමිතාවේ සංස්තිරිකයි. හරි? i බිඳුව අවස්ථාව කියන්නේ රේඛීය ගමිතාවේ සංස්තිරික වෙනවා. එතකොට මෙතන i බිඳුවට හේතුව දැනගන්න ඕන ළමයා. මේ බිඳුව වෙන්න හේතුව මේක ඇදෙන තන්තුවක්. මොකද ඇදෙන තන්තු වල ආවේගීය ආගතිය හටගන්නේ නැති නිසා. ඔන්න ඒක. ඊට පස්සේ i සමාන ඩෙල්ටා m දාලා පොදු ප්‍රවේගය හොයාගන්න හැටි තිතට ඔළුවේ මතක තියෙන්න ඕනේ. එක්සෑම් එකේදී මේක කොහොමද හොයන්නේ? දැන් කොහොමද පොදු ප්‍රවේගය හොයන්නේ? ඒ බයිලා කර කර නම් ඒ b අපු වලින් විභාගයට සමානතාවයක් ගන්න බෑ. ඒ වගේ බයිලා නැතුව. මේක හොඳට ස්ටඩි කරන්න ඕනේ. ඊළඟට ඒ තමයි සාධාරණ මොහොතකට f සමාන n a දාලා සහ රූප නියමයේ යොදලා තමයි අපි අර ලාක්ෂණික සමීකරණය කියන්නේ. එතකොට මේ සාධාරණ මොහොතේදී මේ අංශෝ සමානෝත්තරයේ දෙන රේඛාවේ කිසියම් තැනක ඉඳලා විස්ථාපණය වහින්න ඕනේ අංශුවට. ඒක ගැටලුවේ අපිට යම් තැනක් යෝජනා කරනවා නම් එතන ඉඳලාම එනවා. නැත්තම් අපි දැන් හතර යෝජනා කරේ නැතත් සුදුසුම තැන තමයි මේ මෙන්න මේ විතර. එතන ඉඳලාම එන එක තමයි අත්‍යවශ්‍ය සුදුසු. එහෙම නැත්තම් මේ අර ගැටෙන තැන ඉඳලා लाक्षणिकोणकेंद्रे දෝලන කේන්ද්‍රයේදී මෙන්න මේ ලාක්ෂණික සමීකරණය මෙන්න මේ විස්ථාපනය වෙනුම් කරන රාශිය බිඳුවට සමානයි. එහෙම නැත්නම් මේක බිඳුවට සමාන කරලා එනවා. දෝලන කේන්ද්‍රයේදී තව දෙයක් වෙනවා තමයි තොරණයේ බිඳුවයිනේ දෝලන කේන්ද්‍රයේදී. දෝලන කේන්ද්‍රයේදී සමෝධි චලිතයේ දෙන අංශයේ තොරණයේ බිඳුවනේ. තොරණයේ බිඳුව වෙනවානේ. සමෝධි චලිතයේ දෙන අංශයේ තොරණයේ බිඳුව වෙන්නේ හරිනම් දෝලන කේන්ද්‍රයේදී. ඒකට හේතුව තොරණයේ විශාලත්වයේ රඳාපවතින්නේ අර දෝලන කේන්ද්‍රයේ ඉඳලා අංශ වල තියෙන දුරේ දුරටනේ සමානුපාතික වෙන්නේ. එතකොට ඉතින් දෝලන කේන්ද්‍රයේදී දුර බිඳුවයි. එතකොට තොරණයක් බිඳුව. තොරණයක් බිඳුව. තොරණයක් බිඳුව. එහෙමනම් ඕනනම් x double dot බිඳුවට සමාන කිරීම කියලා මෙතන ලියුවත් වරදක් නැහැ. මේ කැපිටල් x සමාන බිඳුව කියන එක වෙනුවට x double dot බිඳුව සමානයි කියලා ලියුවත් වැරදක් නැහැ. එහෙම වුණාවත් මේක මේ බිඳුවේ එක තමයි. අර තව වැදගත්ම දෙයක් කියන්න දෙනවා. සියර වෙන නවත්තලා සම්පූර්ණයෙන් මේක විතර බලන්න.
මතකද ඔයගලන්ට මම සර්වාන්ති චරිත සිද්ධාන්ත උගන්වන්නදි කිව්වා සර්වාන්ති චරිතයේදී දෝලන කේන්ද්‍රයේ ඉඳලා සර්වාන්ති චරිතයේදී දෝලන කේන්ද්‍රයේ ඉඳලා උපරිම විස්ථාපනයක් පෙන්වන්න කරන්නේ විස්තරයේ කෙරවද විස්ථාපනයේ උපරිම වෙන්නේ විස්තරයේ කෙරවද දෙකක් මේ විස්තරයේ කෙරවදදී වේගයේ බිඳුවයි මේ කියන්නේ හොඳට ඔරුවට ගන්න වේගයේ බිඳුවයි හැබැයි අර කේන්ද්‍රයේ දෙසක තියෙන තොරණය උපරිමයි එතෙන්දී තමයි අර දෝලන කේන්ද්‍රයේ පැත්තට තියෙන තොරණය උපරිම අගේ තියෙන්නේ වේගයේ බිඳු වුණාට තොරණය උපරිමයි වැඩිම දුර ගිහිලා තියෙන වෙලාව රෝලන කේන්ද්‍රයේ ඉඳලා වැඩිම දුර ඇදලා තියෙන වෙලාව නෙමෙයි. එතකොට අර කේන්ද්‍රයේ පැත්තට තියෙන තොරණය උපරිමයි. තවදී කියවනම් අර බලපද්ධති අසම්තුලිත බලයේ උපරිම වශයෙන් වැඩ කරන වෙලාව. ඒක ඇත්තටම නමයි. මේ තන්තුව මේම ඇදලා උපරිම ඇදෙන වෙලාවේ හුක්මියම යන වැඩිම ආතතිය තියෙන්නේ. ඇදෙන්න ඇදෙන්න ආතතිය වැඩි වෙන හුක්මියම යන. ලැම්ඩා x ඇටෙල්ලි විතදී වැඩි වෙන්න ආතතිය ලොකු වෙනවා මගේ මේකට අදාළ එතකොට දෝලන කේන්ද්‍රයේ කෙරවලදී තමයි වැඩිම තොරණය තියෙන්නේ හැබැයි මේකේ බිඳුවල එතකොට දැන් එයා ඕම ඇදලා එනවනේ මේ පැත්තට වැඩිම වේගය තියෙන්නේ කොහෙද වැඩිම වේගය තියෙන්නේ දෝලන කේන්ද්‍රයේදී එතකොට තොරණය බිඳුවල දැන් මම ඉන්නේ මොකේද දැන් මේ ළමයි හේමද මෙන්න මෙතෙන්දී මේ ගැටිච්ච මොහොතේදී මෙන්න මේ වේගය නැගලා ඔව් මෙන්න මේ වේගය කියවනේ දැන් මේ ඊනොම් කෙලින් මේ ඉතරදී මෙතෙන්දී අර ගැටය දැනේදී මේ දෙක පොදු ඊනොම් වේගයෙන් යන්න පටන් ගන්නවනේ මුලින්ද දඩ උඩ ගන්න මේ ගැටගත් සංසිද්ධිය දෙන්න යන්නේ උඩට උඩ ගන්න මේ අර උඩ ඇවිල්ලා මේ වැදෙන තැනේදී වී නෝට් කියලා එකේ අඩ ගන්නවා නේද මේ සර්වාංශ ජල්දී මේ පද්ධති ඊට වඩා ලොකු එකේ කවදක්වත් නැහැ නේද සර්වාංශ ජල්දී කිසිම නැහැ බා ඒක නේද මැක්සිමම් වේගය කියලා දැන මෙන්න මේ C කියන පොයින්ට් එකේ නේද අර ඇවිල්ලා අරක වැදුනාට පස්සේ අර පොදු V නෝට් කියලා වේගයක් හද ගන්නවානේ ඒක මෙවුවනේ විදියට ඊට වඩා වැඩි වේගයක් තියෙන විදිහක් නෑ නේද උතනින් පස්සේ සිදුවන සර්වාන්ති චරිතයේ වේගය ඊට වඩා අඩු වෙනවා මිසක් ඕනම තැනකදී ඊට වඩා වැඩි වෙන්නේ නෑ එහෙනම් වේගය වැඩිම තැන නේද මේ C කියන තැන එහෙනම් මෙතන නේද ඩෝලන ගේන්නේ තියෙන්න ඕනේ මම මේ පොයින්ට් එකට ඔයගලගේ ඔළුව සෙට් කරන්න මේ හැදුවා එහෙමනම් ඩෝලන ගේන්නේ තියෙන්න ඕනේ C වල නේද ඇත්තටම ළමයි අපි මේ x කියන එක මෙතන ඉඳලාමයි නැතුව c වල ඉඳලා පල්ලෙහාට x දුරකින් කියන එක සලකුවා නම් සාමාන්‍ය අවස්ථාව අපිට හරියටම ලාක්ෂණික සම්බන්ධය මේ මේක කෙලින්ම මේ සමීකරණය අපි අදට හම්බුනා මේ සමීකරණය අපි අදට කෙලින්ම හම්බුනා ඒ කියන්නේ දැන් මෙතන විස්ථාපනයේ මනින්න මනක් ගන්න මෙතනින් ඔය ඉතින් පටන් ගන්න නිසා තමයි මේ වගේ එකක් ආවේ. හරිද? එතකොට මම දැන් මට නිදාසු තිබුණා නම් මේ ගානේ x මනින්න මම මනින්නේ c වලට. මොකද මම දන්නවද? මම දන්නවා මේ පද්ධතියේ වැඩිම වේගය තියෙන්නේ මෙතනද? අර ගැටිලා යන්න පටන් ගන්නවා. උවිත වැඩිම වේගය වැඩි තැනක් කොයිවත් ආයේ හම්බෙන්නේ නැත. වේගය වැඩිම තැන තමයි දෝලන කේන්ද්‍රය. ඒ කියන්නේ මට 100% ෂුවර් දෝලන කේන්ද්‍රය තියෙන්නේ c වලට. එතකොට මම 100% ගන්නවා මට හම්බෙන්නේ මෙන්න මේ විදිය සමීකරණයක්. කෙලින්ම අර ලාක්ෂණික සමීකරණයම හම්බෙලා කියලා මම ගන්නවා. එතකොට මට වැඩ පහසුයි. එතකොට ළමයි එහෙමනම් මෙන්න මේ අගේ තියනවා නේද? ඔය අගේ තමයි ළමයි මෙන්න මේ දුර. ඊළඟ එළදෙනියු දෙන්නේ මොනවාද? එළදෙනියු. මෙන්න මේ දුර. අනිවාර්යෙන් බලන්න මේ දෝලන කේන්ද්‍රයේ ඉන්නේ සිල්. ඒ වගේ දාන්නේ මං කියන එක තේරෙන්නේ නැහැ.
වැඩිම වේගයෙන් මෙයාට පවතින්න නේද? ඔබ දන්නවද ඒක හේතුව? මේ 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 ශක්තියට තව ශක්තිය එකතු වෙන්නේ නැහැ. अभी දිරස් පහේ ගාන අපි හදන්න පටන් ගන්නවා. අදරිස් දෙවෙනි වීඩියෝ එකේදී 27 වෙනි ගාන. That's why you got it. Okay, I don't know what we love. You can leave it.
හරි ස්වභාවික විදිහේ ඌ ස්ලූ ප්‍රත්‍යස් තන්තුවක එක් කෙලවරක් අතර ලක්ෂයකට ඇඳලා ඇති අතර අනෙක් කෙලවරේ නිස්කන්ධය සම්පූර්ණයෙන්ම පියාංශුව සම්පූර්ණයි. ඉතින් සම්පූර්ණ පිටීමේ ඊ තන්තුවේ විකතනයේ සිදුවේ. තන්තුවේ ප්‍රත්‍යස්ථා මහාභාගයේ සරණ. ආංශුව සම්පූර්ණයි නිසල වෙල්ලී ඇති විට සමාන ස්කන්ධයක් ඇති වෙනත් කිව අංශුවක් පීට සිරස්ස සී උසක සිට නිසලව තිබී වැඩි දී සමග ගැටි බද්ධ වේ. ගැටමට සිම්පල් ටී කාල දී අංශු තන්තුවේ විතති x අන්න. විතති x කියන්නේ අර ස්වභාවික දිගේ ඉඳලා බැලලා තියෙන දේ. බලන්න ගන්න අතන බලන්න. බලන්න ගන්න බලන්න මේ ලක්ෂණය සම්බන්ධයෙන් ගත්තද ඒක ගැලයට
सीवर තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ කියලා. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේ. ඒක වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නොවෙන්නත් පුළුවන්. පොඩි මිස්ටේක් එකක් වුණා නේ. මම ඒක කියපු ගමන් මට මොකද්ද අවුලක් පොළොට ආවා. ඒක මම මෙච්චර කල්පනා කරලා දෙකයි. ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේ. ඒක එහෙම ගන්න එපා. ඔය වෙන කතාවක් තියෙනවා. මම ඒක මම කියන්නම්. මේ අර ඇදලා ආතරින එකකදී එහෙම එකක් තියෙනවා. සීවර ඉඳලා මන්නන හරියටමයි කියලා ලක්ෂණ සමගින් එහෙම කියන්නේ. සී රෝල් එකෙන් රිමෝට් එහෙම වෙන්නේ. එහෙම වෙන්න ඕනේ නැහැ. හරි. දැන් මෙතන මේ 2005 ගාන. लैम्डा समान है एल रेडियन सी अथवा इधर में प्रत्यस्था मापांक क्या හරිනේ ඊට පස්සේ අර මේ තියෙන දැනෙන ඉඳලා සීදුර කුමින් කියන්නේ මෙන්න මෙතන ඉඳලා වැටෙන්නේ නේ මෙතන ඉඳලා වැටෙන්නේ
මෙයා නිශ්චලතාවයේ තියෙනවා මෙයා නිශ්චලතාවයේ අර වැඩනේ කියලා v වේගයෙන් වැඩනවා කියලා අපි හිතමු මෙතන ඉඳලා එයා වැඩෙන්න පටන් ගන්නවා මෙන්න මෙතන පීට සීතුරක් උඩින් කියන්නේ හරිනවා ස්වභාවික මට්ටමේ ඊට පස්සේ මේ කිය බස් මේක හා වෙනවා නේද එකට හා වෙනවා අපි නෝ වේගය v නෝට් කියලා පොදු වේගය දැන් ස්ථන්දේ දෙකයි ඉස්සලාම i සමාන ඩෙල්ටා m ඉදා අංශු දෙක පද්ධතියට i සමාන ඩෙල්ටා m ඉදා මේ v නෝට් වය ගන්න ඊට කලින් v වය ගන්න q අල්ල යාට v වර්ගය සමානයි u වර්ගය දන වගන බලයට ගන්න v වර්ග u වර්ගයේ බිංදුව 2යි g c එහෙනම් v කියලා කියන්නේ මූල 2යි g c දැන් i සමානයි ඩෙල්ටා m දාන පද්ධතියට c දාන q පද්ධතියට पासुकाम वर्गमूल जी सी आने v समान है दिखाई देना v नॉट समान है v में दिए देख हरी है नहीं के देखे मेरे तो हाँ मैं मूल देखा कपड़ा की है यार तो मूल देखा कितना है कितना साधारण अवस्था इतनी एक सौ अवस्था कितने एक्स माइंड गंडिया गंडी स्वभाविक माइंड
x විතරිය මේ සමීකරණය මගින් සපුරා ගන්න බව පෙන්වනවා. ඒකෙන් අල්ල ගන්නකොට මේ x මැල්ලා තියෙන්නේ කොහෙන්ද කියලා. දැන් අපි අඳුර ගණන් තුනේම එකම ගණනකවත් අපිට දුන්නේ නැහැ කැමති දැනක අපිට මයින්. x මයින් දුන්නේ පළවෙනි එකේ දුන්නේ උඩ වෙන ඉඳලා මයින් කියලා. ඊළඟ දෙකේම දැන් දුන්නේ විතරිය x වල විදියට ගන්න. තොර විතරිය x වල විදියට මයින් ගන්නවා කියන විස්ථාපනය මයින් වෙන්නේ නැහැ. මේ ස්වභාවික දෙකේ එන තැනින් ඉඳලා මයින් වෙන්නේ විතරිය මයින්ව කියන්නේ. ස්වභාවික දෙකේ ඉඳලා කිය දුරනේ. එනවා සාදා අවස්ථාවක් මේ මම මේ දුර තමයි මේ x කියන්නේ එනවා මෙයාගේ පල්ලයට වේගය x වල තොරණේ x වල මෙතෙන්ට තමයි යන සමානය එන්නේ දැන් සාහු මේ සමීකරණය හරියට කියන්න මේ මේ ගාන ළමයි අනිවාර්යෙන් හතර ගානක් ඇප්ලයි කරනවා නේ මේක ඇප්ලයි කරගෙන ළමයි අනිවාර්යෙන් හතර ගානක් ඒ නිසා මේක කියනවා මගරින් දේවල් ඇස්ති වෙනවා මම මෙතන ගන්න නැහැ ඇස්ලෙදි ඔකේ අර අන්තිම ගැලන තමයි මට ඔයාලා හොඳටම විස්තර කරන්න මේක දිනා නියමෙටම ඉගෙන ගන්න දේවල් ටික නේ මේ t කියලා කියන්නේ මෙතන මාධ්‍ය කරත් කමන්නේ t කියන්නේ lambda x යට පිටරිය මේ වෙන ස්වභාවය lambda කියන්නේ ln g යට c ln लैम्डा एक्स मेरे लिए विद्युत एक्स या तो सवाल के लिए ये समान है डेटा ही इन एक्स डबल तो मेरे एल टेल क्या है ना डेटा ही एमजी इन्हें एल टेल क्या बोला एमजी या तो सी एक्स समान है डेटा ही एम एक्स डबल
लेकिन इन कपला गया दिखाई दी जी आर एस सी एक्स समान है दिखाई एक्स वाला माँ हुआ नहीं हुआ मैं एक्स वाला सामूहिक के दाने को मैंने विचार तमाई समझ कराने के लिए इधर रिने जी आर एस सी पुरुष आदर के कभी नहीं लेने का एक मात्र गया एक्स वाला सामूहिक के दाने को मैंने विचार तमाई कारण ये तो मैं रिने जी आर एस सी यार देखें बेदर ना रिने जी आर एस सी तत्ता ये देखें कौन बेदर है भाई जी मैं तो ना एक्स है ना रिने जी आर एस सी का तत्ता देखा कैसे लेकिन रिने जी आर एस सी लेकर ये देखें मैं रिने जी आर एस सी बहुत सारे कैटेगरी के लिए लेकर तो एक्स रिने जी आर एस सी का तत्ता देखा कैसे जी समान मैं कहता हूँ एक बार बात करने के लिए ऐरे एक बार तेरे खाने के लिए बार ना उम्मीद आवाज़ के लिए आने मंसा उम्मीद आवाज़ के लिए उम्मीद आवाज़ के लिए और ये समान है जीएल के बेस नो देखने का किसी का जवाब नहीं जब मेक है अभी लाक्षणिक समीकरण का बात करा रहा हूं बोलो क्यों बात करना बात कर रहा हूं एक का बोल दो एक का बोल दो कि डाटा दोनों के लिए वाला දැන් අපි කැපිටල් x කියලා ගමු සිම්පල් x වෙන දෙකයි සි. මේක ඕනෙන් ගන්න පුළුවන් ඕනෙන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබ ඒක පුරුදු වීම තුළ ඔබට ඉදිරියේ තියෙන ගැටලු විසඳන්න තියෙන මානසික පහසුව වැඩි. දැන් මේ විදිහේ සමීකරණයක් ආවම අපි ඒක වෙනස් කරනවා. මේක ලාක්ෂණික සමීකරණ විදිහ නෙමෙයි තියෙන්නේ. එහෙම නෙමෙයි තියෙන්නේ. අපි වෙනස් කරනවා. x වෙන දෙකයි සි. එහෙනම් අපි දන්නවා x ඩබල් ඩොට් සමානයි සිම්පල් x සමානයි. एक यानी मैं समीकरण में है ना वहाँ कैपिटल एक्स डबल डॉट दाना ओमेगा वाल भी है कैपिटल एक्स समान है दीजिए ठीक है ठीक है ठीक है ना अभी ये परिणाम नहीं कर गया मैं जो आऊँ आप इतना हरी ना तानी अकुरात नहीं नोड मैं हम नोएं ने एक बोल मैं आराम दिए ने विस्तार ने माइंड पटाकर आराम दिए बोलने के अंदर दिए नहीं ये वाला नहीं है एक आई नहीं मिलने के दुआ दें दौड़ने के अंदर दी एक अभी हुआ है काम दौड़ने के अंदर दी दौड़ने के अंदर दी कैपिटल एक्स बिंदु है कैपिटल एक्स बिंदु है क्या जामा है मेक बिंदु है एक ऐसे सिंपल एक्स में ना देखा इसी बिंदु है एक ऐसे सिंपल एक्स समान है देखा इसी एक ऐसे मिलने मित्र ही करा දෙකයි සී දුරක් පල්ලෙයි දැනනවා මෙතන ඉඳලා සී දුරක් පල්ලෙයි මේ සමුද්‍රිතාව එන්නේ එතන ඉඳලා තවත් සී දුරක් පල්ලෙයි තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ ඉතින් එමෙතින් x සමානයි 2 සී වෙනවට කියලා කියන්නේ බලන්න දැන් මේක සමුද්‍රිතාවේ තියෙන්නේ මෙතන ඉඳලා අපි x මයින් මේ a කියන මට්ටමේ ඉඳලා සී දුරක් පල්ලෙයි එතන ඉඳලා තවත් සී දුරක් පල්ලෙයි තමයි දෝලන කේන්ද්‍රය आने गए सही मेगा मेडिकल अभी मैं अनावश्यक देयक नहीं हम इधर कर रहे हैं हरी नमूत मैं को बोलो करान लोगों ने लाख से के सामने करने बात कर रहे हैं ना दो ने कहीं नहीं हुआ करना मुझे देखो ये हेतु है एक ने हेतु था माई मित्रने इन पास से गाने यहाँ समाहर देवा लोड कर විදුලු සමයන්න මේ විදිහේ දෙයක් කරගෙන තිබීම පුරුදු වීම ඉතාලා
ප්‍රයෝජන. මේක රෝණන් තප්පර 10ක් 15ක් ඇයි වැඩේ. මේ වැඩේ ගියාව කියන්නේ මේ ඒක එන්නේ. හරි. දැන් අපි බලමු මෙතන තියෙනවා කාරණා. දැන් මෙතන කියනවා සිම්පල් x = 2 c ධන a cos ωt ධන b sin ωt වල පරිදි ab නියත සොයන්න. ආ. උගලන්ට මතකද මේ සමීකරණය? මේ සමීකරණය උගලන්ට මතකද? මතකද අර මම විස්ථාපනයේ සහ කාලය අතර සමීකරණ කියලා ගත්තා. එද මෙහෙම එක මතකද? දැන් ඇයි මේගොල්ලෝ මේ x සමානයි මේකට තව 2c කියලා එකක් දාලා තියෙන හේතුව මොන්න මම ඉස්සර කරන්න ඇයි මෙහෙම එකක් දැම්මේ ඇයි මේකට මේ 2c කියලා ගෑල්ලක් මේගොල්ලෝ එහා පැත්තට දාලා තියෙන්නේ කියන එක මම පැහැදිලි කරන්න ඇත්තටම ළමයි ඔයාලට මතකද මම කිව්වා ලාක්ෂණික සමීකරණය මෙන්න මේ විදිහට ආවට පස්සේ මේ විදිහට ආවට පස්සේ මේකේ තියෙන අකුරෙන් තමයි මෙතනින් පස්සේ තියෙන අර සමීකරණ දෙක ලියන්න පුළුවන් වෙන්නේ x dot වර්ගය සමානයි ඔමේගා වර්ගය a වර්ගය දින x වර්ගය කියන එකයි කැපිටල් x සමානයි a cos ωt ධන b sin ωt ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අකුරෙන් මේ ලාක්ෂණික සමීකරණයේ තියෙන අකුරෙන් තමයි මේ දෙක වරංගු වෙන්නේ එහෙනම් ඒකයි මම ඔයගලන්ට මේ කිව්වේ මේක මේ විදිහට පරිණාමණය කරගන්න කියලා කියන්නේ ඒකයි මම මේ සමීකරණ දෙක වළංගු වෙන්නේ නැහැ සිම්පල් x වල වළංගු වෙනවා මේක හරියටම ලාක්ෂණික සමීකරණ විදිහට ආවම මෙතෙන්ට මේ x ඉන්න 2c එකතු සිම්පල් x විතරක් ආවම අන්න මේ සමීකරණ දෙක අපිට සිම්පල් x ඇතුලේ ලියන්න පුළුවන් දැන් ඇත්තරම නම් මේ සමීකරණ දෙක වළංගු වෙන්නේ මෙන්න මේ අකුරේ දැන් ඔයාලට පේනවාද මේගොල්ලෝ කරලා තියෙන මේ කට්ට වැඩේ? පරිණාමණයට යන්නේ තුර මේ සමීකරණය මේගොල්ලෝ ලියලා තියෙනවා ඔන්න බලන්න 2c මේ වෙතර ගන්න. එතන මොකද වෙන්නේ? x වෙන 2c සමානයි ඒක. ආයි කියන්නේ හරිද? මේ x වෙන 2c සමානයි මේක. එහෙනම් ඉතින් x වෙන 2c නේ ඇත්තටම මේ අර ලාක්ෂණික සමීකරණයේ අර රාශියට සමාන වෙන්නේ තේරුණාද මම මතකද ඔයාලට මම කියද්දි කිව්වා එක සමීකරණයක් නම් පුළුවන් ඒ විදිහට ලියන්න මේක නම් ලියන්න බෑ පුතේ මේක ලියන්න ඕනේ අනිවාර්යෙන් ලාක්ෂණික සමීකරණයේ තියෙන විචලනයට සාපේක්ෂව දැන් මේක ලියන්න පුළුවන් කියලා ආවරණ කිව්වා ඒ ලියන විදිහට තමයි ඒගොල්ලෝ මේ ලියලා දෙන්නේ 2c එකක් දාලා එයාට දැන් එහෙම එකක් කිරියේ නෑ ඉරි දින ගලින්ම මෙහෙම කියන එහෙම තියෙන එහෙම එන්නේ මේ සිම්පල් x කියන එක ඩෝලර් කේන්ද්‍රයේ ඉඳලා මනුකු විස්ථාපනය වුණා නම් නමුත් මේ සිම්පල් x කියන්නේ ඩෝලර් කේන්ද්‍රයේ ඉඳලා මනුකු විස්ථාපනය නෙමෙයි ඒ නිසා ඒගොල්ලෝ මොකද කරලා තින්නේ මේ වැඩේ නිවැරදි කරන්න 2c එකක් මේ පැත්තට දාලා ලියනවා දැන් හරිද නැවැරදි නේ මොකද මේ 2c මේ පැත්තට ගත්තාම x ඉන්න 2c නේ ඒ කියන්නේ මේ කියන්නේ ඒක මේ රාශියක සමානයි දැන් තේරුම් ගන්න ඕන දේවල් ඔන්න ඔවා. ඒ කියන්නේ ගණන් වල එක එක විදිහට අපට මේවා දෙනවා. දැන් ඕක නෙමෙයි කතාව. දැන් මේ දුන්න එක භාවිතා කරලා කොහොමද ඔය නියත දෙක හොයන්නේ? මේක මම කියලා දෙන්න. මුලවට බලන්න. ළමයි මේ සමීකරණය දීලා ඔයගලගෙන් ප්‍රශ්න තුනයි අහන්න පුළුවන්. එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙන්න මේක හොයන්න ඊළඟ එක මේක හොයන්න අපි දු මේ දෙකම හොයන්න කියන එක එක ප්‍රශ්නයක් ඇතුළේ මෙන්න මේ සංගුණක දෙකම හොයන්න අහන්න පුළුවන් ඊට අමතරව අහන්න පුළුවන් එකක් තියෙනවා ඒ තමයි මෙන්න මේ ඔමේගා වල අගය ඇත්තරම ඔමේගා වල අගය මේ මෙතනින් අහුවෙනවා නමුත් මේ සමීකරණය භාවිතා කරලා ඔමේගා වල අගය අපි අහනවා අහන්න පුළුවන් දේවල් දෙකයි කියලා ගමු එකක් තමයි මෙන්න මේ සංගුණක දෙකම හොයන්න කියලා අහනවා. ඊළඟට ඔමේගා වල. දැන් මේකේ අහන්නේ ඔමේගා වල. හරි? AB නියත සොයන්න. එහෙම ඇහුවොත් ළමයි මේ දීලා තියෙන සමීකරණය එක කියලා ගන්න. මේක එකපාරක් කාලයකින් නව කාලයකට කරලා තියෙන එක.
සමීකරණේ දෙක කියලා. තුන්වෙනි එකට යන්න ඕනේ. දෙවෙනි වතාවට කාලය විශ්ෙන් අවබෝධය කරන්න ඕන වෙන්නේ මේ ඔමේගා වර්ගයේ අභිය අපේ අහනවා නම් විතරයි. අපෙන් මෙන්න මේ සංගුණක දෙකයි මේ සංගුණක දෙක විතරක් අහනවා නම් අපිට මේ දීලා තියෙන සමීකරණයයි මේක කාලය විශ්ෙන් අවබෝධය කරන දෙන සමීකරණයයි ප්‍රමාණවත්. ඒක ටී විශ්ෙන් මේක අවබෝධය කරොත් x dot समान है मेक ऐसे बिंदु है ना ऋण है a omega sine omega t दाना b omega cos omega t मेक देख कुछ चलाई और में අපෙන් මේ ඔමේගා වර්ගය අපි දැවුවා නම් මේක ආය බාරක් කාලය විශ්ෙන් අවකලනය කරලා x double dot වලට යන්න වෙනවා. මම ඒවනේ ගානකදී කියලා දෙන්නම් මේ කොහොමද කරන්නේ කියලා. දැන් අර සංගුණක දෙක විතරයි අපි නහන්නේ මේ සිම්පල්ලේ සිම්පල් දීතන. එතකොට දීලා තියෙන සමීකරණයයි ඒක කාලය විශ්ෙන් අවකලනය කරපු එකනොයි මේ වැඩේ පොඩ දාන්න පුළුවන්. කොහොමද? දැන් t සමානයි බිඳුව කියන්නේ මේ මොහොතේ ඊ සමානයි බිඳුව මොහොතට තමයි මම කියන්නේ කාලේ මයින් පටන් ගන්නේ සාධාරණදී ජලිතේ ආරම්භ වෙන මොහොත කියලා. දැන් මොනේ c කියන මොහොතට තමයි මේ සමීකරණ දෙක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේ රෝම ඉලක්කම් දෙක අවස්ථාවේ රෝම ඉලක්කම් දෙකෙහි c හි d ඒ වෙලාවේ x කියන එක c ට සමානයි. x සමානයි c x dot වේගය වේගය කියන්නේ මේ v note වලට ආපු උත්තරය. කො v note වේගය වර්ගමූල dc යට දෙක. t බිංදු මොනවායි කරමුද විතරයි අවශ්‍ය. ඒ කියන්නේ මේ සමීකරණය උපකල්පණය කරලා මේ සංගුණක දෙක හොයද්දී දීපු සමීකරණයයි ඒක කාලයේ විශ්ෙන් අවකලනය කරපු සමීකරණ දෙක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ සමීකරණ දෙකට පාවිච්චි කරනවා අපි හරියටම අර අංශුව පළමු වතාවට සරලවන්තී ජනසෙන්නේ ලැබෙන මොහොතේදී. ඒ ලැබෙන මොහොතේදී මේ සමීකරණය ඇතුළත් ආදේශ කරනවා මේකටත් ආදේශ කරනවා. එතකොට මේ දෙක හොයාගන්න පුළුවන්. හරි මේවා මතක තියෙන්න ඕනේ. හරි මතක නැතුව මේ වැඩේ කරන්න බෑ. මතක නැතුව මේ වැඩේ කරන්න බෑ. මතක මතකයේ හදා ගන්න ඕනේ එකද ඒකට මතකයට ඇතුල් කර ගන්න ඕනේ මොකක්ද මේ සමාජජත්‍ය පාඩමේදී මේ වගේ කරුණු ගොඩක් සංසිද්ධි ගොඩක් කියලා දෙන්න තියෙනවා ඒක අහගෙන ඉන්න තරම් සංයමයක් තියෙන්න ඕනේ මේ විස්ථාපන කාල සමීකරණය දීලා මේ දෙකේ සංගුණක ඇහුවොත් කරන ක්‍රියාවලිය මතක තියෙන්න ඕනේ මොකක්ද දීපු සමීකරණ එක කියලා ගන්නවා කාලය විශ්ෙන් අවකලනය කරපු එක දෙක කියලා ගන්නවා අරගෙන මේ සමීකරණ දෙකට පාවිච්චි කරනවා අර පළමු වතාවට සර්වාන්ති ජලිතයේ එළමෙන මොහොතේ තියෙන දත්ත ටික මෙතෙන්දී පළමු වතාවට සර්වාන්ති ජලිතයේ එළමෙන්නේ එතකොට එතෙන්දී t බිඳුවයි කාලය මයින් එතෙන්දී එතෙන්දී වේගය x dot කියන්නේ පොදු වස්තුවේ වේගය නේද x dot කියලා කියන්නේ එතන වේගය නේ x dot වලින් අදහස් කරන වේගය. එතකොට පොදු වස්තුවේ සරලවම කියන්නේ තේදෙන්නේ. ඒ කියන්නේ අර b note වල අගය. වර්ගමූල gc යන දෙක. ඒ වෙලාවේ x වල අගය c ට සමානයි. දැන් එහෙනම් පළවෙනි එකට ආදේශ කරන්න. එතකොට මේ දෙකෙන් එකක් හම්බ වෙනවා. දෙවෙනි එකට ආදේශ කරන්න මේ data ටික. එතකොට අනිත් එක හම්බ වෙනවා. මේ b අගයන් දෙක හම්බ වෙනවා. එකෙන් කියලා. එකට ආදේශ කළා බලන්න. මේ ඩේටා තුන විතරයි තියෙන්නේ. ඔච්චරයි ඕන කරන දත්ත තුන. මේක කියලා දෙන්න ඒක ගොඩක් තියෙනවා. ඊට පස්සේ තමයි තනියම ගානක් ගොඩ දා ගන්න පුළුවන් දත්තර එන්නේ. හරි තනියම ගානක් ගොඩ දා ගන්න පුළුවන් දත්තර එන්නේ ඔන්න ඔය ටිකේ. මේ විස්ථාපන කාල සමීකරණයේ සංගුණක දෙක සෙවීම කියලා පොඩි නෝට් එකක් දාගත්තත් කමක් නැහැ ගොඩියක්. ඒක වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා. මොකද්ද? දීපු සමීකරණය හිම්මම ගන්නවා
එක් වතාවක් කාලය විශේෂ අවකලනය කරපු සමීකරණ ගන්න. ඒ සමීකරණ දෙකට දත්ත ඇතුළු කරන්නේ මෙන්න මේ මොහොතේ තියෙන දත්ත. මොකක්ද? අර පළවෙනි වතාවට සරලවන්තී ජලිතයේට අංශු එළමෙන මොහොත. එදී ඕන මෙතනින් එකක් මෙතන වෙන්නේ. පළමු වතාවට සරලවන්තී ජලිතයේට අංශු එළමෙන මොහොත. ඒ දෙක එතකොට එන්නේ කී බිඳුවයි? x dot කියන්නේ වේගය වර්ගමූල gc වල දෙකට සමානයි. x කියන්නේ ඒ වෙලාවේ යාගේ විස්ථාපනය. එතකොට අපි x මයින් මෙතන ඉඳලා. එතකොට x වලගේ c. දැන් මේ දෙක ආදේශ කරන්න එකට මේ දෙක ආදේශ කරන්න දෙකට. ආදේශ කරපුවාම ඔයගොල්ලන් දෙනවා simple a වලයි b වලයි අගයන් දෙක. මේ ගාන හදලා මම ගොඩාක් දේවල් මේකත් එක්ක ඩිස්කස් කරනවා. එකට ආදේශ කරනවා x කියන්නේ c සමානයි simple a omega ඍණ simple a omega cos omega t මේ බිඳුවෙන් කියන්නේ cos බිඳුව ධන b sin බිඳුව සයින් බිඳුව බිඳුව නිසා මේක ඇල්ල බිඳුව වෙනවා. cos බිඳුව එකයි. එහෙනම් මට එනවා c සමානයි කියලා ඍණ a omega. එහෙනම් මේකෙන් එනවා a සමානයි කියලා ඍණ c බෙදීම omega. මෙන්න ඒ වගේ. ඔමෙගාට ආදේශ කරන්න පුළුවන් මොකද? ඍණ c බෙදීම omega. දැන් ඊළඟට ආදේශ කරන්න දෙක. දෙකේ x dot කියලා කියන්නේ වර්ගමූල මේක ළමයි ඔමෙගාට ආදේශ කරනුනේ. මේක ඔමෙගාට ආදේශ කරනවා. එතකොට එන්නේ වර්ගමූල ඍණ c ඔමෙගා c යට ඔමෙගා. එතකොට c යට ඔමෙගා කිව්වම ඔමෙගා කියන්නේ g එක c 2 c යට g. ඔන්නෝම ගන්න ඕන. දෙවනි සමීකරණයට ආදේශ කරෝ x dot. x dot කියලා කියන්නේ වර්ගමූල gc යට දෙක. ඍණ a ඔමෙගා sin බිඳුව. මේ බිඳුවයි ධන b ඔමෙගා cos බිඳුව. b ඔමෙගා cos බිඳුව. මේ හරිය නම් වෙන්නේ නැද්ද මන්ද? හරි. මෙතන මේක ඇහැලා බිඳුව වෙනවනේ. cos බිඳුව එකයි b ඔමෙගා සමානයි මේක එනවා. එහෙනම් b සමාන වෙනවා වර්ගමූල gc බෙදීම 2
විදිනවා ඔමේගා වගේ. ඒ කියන්නේ ඔමේගා වලින් විදිනවා කියන්නේ එකයට ඔමේගා වලින් ගුණ වෙනවා කියන්නේ. දෙකයි සීයෙන්. ඒ හරිද? සර්. ඒ ඒ වලගේ වැරදිද? ඔව් සර් මේ අතන ඍණ ඒ ඔමේගා නෙමෙයි ඒ කොස් විතරයි එන්නේ ආ මෙතන මේ මේ මෙහෙම සීනක් තියෙනවා මෙතන 200 එකකුත් තියෙනවා නේද පළවෙනි සමීකරණේ වැරදි නේද මගේ අතින් ඔව් අතේ ඒක වැරද්ද නැහුනේ දැන් මෙතන මේ 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 පළවෙනි එක වැරදි නේ x කියන්නේ c නේ හරි හරි මේක පොඩ්ඩක් පළවෙනි එක වැරදි ළමයි x නෝඩ c නේ දාන්නෝනේ x සමානයි c එතකොට c සමානයි 2c ධන a a වතාවක් a ඔමේගා නෑ මේ ඔමේගා කතාව නෑ මේ ඔමේගා දින මේකනේ නේද මේ ඔමේගා දින මේකනේ ඔබ මට වැරදුනා ළමයි සමා වෙන්න පළවෙනි සමීකරණේ නෙමෙයි දෙවෙනි සමීකරණේ නෙමෙයි මේ ඔමේගා කතාවක් තියෙන්නේ නේ මේක ඔමේගා නේ ඒ වතාවක් cos බිඳුව ධන b වතාවක් sin බිඳුව sin බිඳුව බිඳුව නිසා මේක ඇල බිඳුව එනවා මේක වැරදි නැහැ වැරදි වැරදි වකුනේ මේ cos බිඳුව එකයි එන මෙතනින් එනවා a සමානයි ඍණ c කියන a සමානයි ඍණ c කියලා ඉන්නේ කපල දාන්න එක දැන් කලින් මට වැරදිමක් වෙලා තිබුණේ දැන් ඔමේගා කතාවක් ඇවිල්ලා තියෙනවා බලන්න සමීකරණය ඔමේගා එකක් නැහැ a cos ඔමේගා t දාලා b sin ඔමේගා t අනික මේ දෙකයි සීන් මට loss වෙලා ගියනවා එතන කපලා හදා ගන්නවා a සමානයි ඍණ c කියලා ඉන්නේ දැන් දෙවෙනි එක නම් හරි වගේ ඇති දෙවෙනි එකේ ඍණ a ඔමේගා sin ඔමේගා t sin බිඳුවයි ධන b ඔමේගා cos බිඳුවයි මේක බිඳුව වෙලා යනවා එතකොට cos බිඳුව එකයි තර ඔමේගා වලින් බෙදෙන්න ඕනේ මේ පැත්ත. ඉතින් එකට ඔමේගා වලින් ගුණ වෙන්න ඕනේ. 2 c යට දීව. දැන් මෙතන කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා වර්ගමූල 0 වර්ගමූල 0 c n b සමානයි c n b සමානයි c n ඒ වලගේ ඍණ c එනවා b වලගේ c එනවා බලන්න මේ උත්තර දෙක ආපෝ යා තුසන බලන්න අනේ ඉස්සර හදා ගන්නවා අය මම මං මේ පළවෙනි එකට ආදේශ කරා වැරදි පළවෙනි සමීකරණේ තියෙන x 2c a cos ωt දෙන b sin ωt කියන්නේ මං ඒ ඔමේගා a මුත් පටලව ගත්තා මෙතන අන්තිමේ 2c මට අමතක කරලා ගියා ඒ සමානයි ඍණ c කියලා නේද b සමානයි c කියලා. අන්න දැන් එහෙනම් අදාළ සමීකරණය දැන් අපි ගන්නවා. මම මේ හැටි මකලා දාන්නේ. අදාළ සමීකරණය දැන් අපි ගන්නවා. මොකක්ද? කාලය සහ විස්ථාපනය අතර සමීකරණය දැන් අපි ගන්නවා. x සමානයි 2c a a කියන්නේ ඍණ c cos ωt ධන c sin ωt ඔන්න අදාළ සමීකරණය අපි ලබා ගන්නවා කාල විස්ථාපන සමීකරණය ලබා ගන්නවා මතකද මේ දරුවන්ට මම තියරි උගන්වද්දි කිව්වා මතකද කිව්වා විස්තරයේ කෙලවරදී හරි දෝලක කේන්ද්‍රයේදී හරි කාලය මැන්නොත් තමයි අර තනි පදයක් එන්නේ සමීකරණයට. නැත්තම් ඔය sin cos දෙකම එනවා කියලා කිව්ව නේද? ආ මේ තියෙන්නේ ඒකට අවස්ථාව. මොකද අපි මේ කාලයම ඉන්නේ පටන් ගන්න තියෙන්නේ දෝලක කේන්ද්‍රයේ නෙමෙයි. මම අර කලින් ගාන ඉස්සර කරද්දි මගේ ඇතුලේ ඇත්තටම මේ වෙන අයිඩියා එකක් ට්වීට් එකක් වැරදිද ඉන්ටර්පීට් උනේ. මට ඕගලන්ට කියුණා මේ මෙතෙන්දි තමයි මේ අර ගැටිලා හා වෙන දැන තමයි දෝන කේන්ද්‍රය b ගන්න කියලා. ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක එහෙම ගන්න එපා. ඒක මම නැවත දැන් 14ක් විතර කිව්වා ඒක ඉල්ලාස් කරගන්න.
ක්ලාස් කර ගන්නවා ඒකෙම ගන්න මෙන්න දැන් ඒක හොඳටම පැහැදිලි වෙනවා මේ ආපු සමීකරණය ඔක බැරිලක්වත් මේ මේ ඒ කියන ලක්ෂය දෝලන කේන්ද්‍රය හරි විස්තරය කියලා හරි වුණා නම් එහෙම මේක එන්නේ නැහැ මේකේ එක පදේ එන්නේ සයින් කොස් දෙක වෙන්නේ නැහැ ඒක මම තියරි ඔදී උගලට ඔප්පු කරලා පෙන්නනවා දෝලන කේන්ද්‍රයේදී විස්ථාපනය වෙනොත් මේ දෙකෙන් එක සයින් පදේයි කොස් පදේයි දෙකෙන් එකක් එන්නේ විස්තරය කියලා වරදී කාලය වෙනොත් ඒත් එකයි දැන් මේ t සමානයි බිංදුව කාලය මෙන්න මෙතනදී වැරලා තියෙන්නේ ඒ කාලයේ වයින දැන දෝලන කේන්ද්‍රයක් නෙමෙයි විස්තරයක් නෙමෙයි විස්තරය කියලා වරක් නෙමෙයි ඒක තමයි මේ දෙකම ආවේ හරි දැන් මේක පාවිච්චි කරලා තමයි අපි මේ ප්‍රශ්නේ අනිත් කැලේට උත්තරේ හොයන්න ඕනේ මේක පාවිච්චි කරලා කොහොමද ඒක හොයන්නේ a9 හරි ඒක පාවිච්චි කරලා a9 ඒ කියන්නේ දැන් මේ සමීකරණය අපි පාවිච්චි කරනවා මේ සමීකරණය අපි පාවිච්චි කරනවා දැන් ඕක පාවිච්චි කරලා තමයි මේ ගාණ ඉලක්ක ගැන අපි හදන්න ඕනේ a9 සංයුක්ත අංශුව ගැටුමෙන් මෙන්න මෙච්චර කාලයකට පසුව ශනික නිශ්චලතාවයට පැමිණෙන බව පෙන්වා එම මොහොතේ තන්තුවේ විතරය සොයන්න කියලා දැන් මේ තියෙන ළමයි විස්ථාපනයේ කාලය අතර අපිට ඕන නම් දැන් මේක වේගයේ කාලය අතර එකක් ලියාගත්තා ඊළඟ එකක් දෙන්න ගත්තා ඒක තවද x dot සමානයි ඍණ a omega ඒතකොට a කියන්නේ ඍණ c නේ a කියන්නේ ඍණ c නිසා ඒතකොට එන්නේ c omega sin omega t ධන b omega b කියන්නේ c c omega cos omega ඔන්න ඒකක් තියෙනවා ළඟ දෙකම තියෙනවා මේ දෙන්නම තියෙනවා මේක අපි 1 ඩෑෂ් කියලා ගමු මේක 2 ඩෑෂ් කියලා AB හොයාගත්තා පස්සේ දැන් මොකද මේ ගාණේ ඊළඟට කියනවා A9 සංයුක්ත අංශුව ගැටුමෙන් මෙන්න මෙච්චර කාලයකට පසු ශනික නිශ්චලතාවයට පැමිණෙන බව පෙන්වනවා. දැන් මේ මොහොතේ ඉඳලා ඔන්න ඔච්චර කාලයකට පස්සේ ශනික නිශ්චලතාවයට පැමිණෙනවා කියලා පෙන්වන්න කියලා. ඉතින් දැන් මේව තරමක් ඉතින් සංකීර්ණ දේවල්. හරි තරමක් ඔතන මේවත් එක කටයුතු කරද්දී හොඳ සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ. හරි? දැන් A9 කියලා කියන්නේ ඒ කියන්නේ මේ මේ ගහරි මේ ගහරි පාවිච්චි කරනවා. ඉතින් අපි දන්නවා ශනික නිශ්චලතාවයටපත් වෙනකොට ශනික නිශ්චලතාවයටපත් වෙනකොට x dot වලගේ බිංදුව. තේරුම් ගන්න එක ශනික නිශ්චලතාවයට වත් වෙනකොට x dot වලදී බිඳුව. ඒ වෙලාවේ කාලය අපි හිතමු t dot කියලා. තේරුම් ගන්න. එහෙනම් අපි කියනවා ශනික නිශ්චලතාවයට වත් වෙන විට ශනික නිශ්චලතාවයට වත් වෙන විට x dot bindu evita t samana t not e gamu hari ehan api mokada karanne menne meken bindu dan bindu samana c omega sin omega t not dan c omega cos omega t no c omega ට g omega කැපිලා යනවා එහෙනම් මට එනවා බිංදුව සමානයි sin omega t no dan cos omega t no කියලා මෙයා බලාගන්න පස්සේ පුළුවන් මේ දාටි ගණන් තනියම හදන්න sin omega t no දැන් මට පුළුවන් මේක බෙදන්න
बिंदु सामान जल्दी හරි මේ ඔමේගා ටී නෝට් කියන්නේ කෝණයේ සරලවදි ජලිතයේ කෝණය වෙනස් වෙන්නේ බිංදුවේ ඉඳලා 2.5 නේ සරලවදි ජලිතයේ කෝණය වෙනස් වෙන්නේ බිංදුවේ ඉඳලා 2.5 නේ ළමයි එතකොට එහෙනම් tan ඔමේගා ටී නෝට් කියන්නේ විනේක නම් එහෙනම් ඔමේගා ටී නෝට් කියලා කියන්නේ 135 ඒ කියන්නේ 3.5 ඩ 4 එහෙනම් මේකෙන් අපි t නෝට් උක්ත කරමු. හරි. මේ වගේ එකක් තරමක් සංකීර්ණයි මේ වගේ ඔන්ලයින් ක්ලාස් එක. ඔය දුර මොකක්ද? මේ මොකක්ද? මේවත් මේ ගාන තනියම ආයෙ හදන්න ඕනේ ඔලුවට මේවා ජීර්ණ වෙන්න නෑ. නැතුව නිකන් හරියන්නේ නෑ. බබා බබා වාට් එකේ මේව කරන්න බෑ. හරි. බබා පාට් එකේ මේක නම් හදන්න බෑ තනියම ආයෙ පාරක් හදන්න ඕනේ දැන් අයියෝ මේක අමාරුයි කියලා උඩට දාගත්තොත් ඉතින් ගණන් හැදිලා අපලන්නම් වෙන්නේ දැන් මෙවම පැහැදිලි කරාට පස්සේ ගන්න මෙතන එනවා ඔමේගා ටී නෝට් කියන්නේ 3.5 යට 4 එහෙනම් ටී නෝට් කියලා කියන්නේ 3.5 යට 4 වතාවක් දෙදීම ඔමේගා ඒ කියන්නේ වර්ගමූල ඊළඟ क्षणिक निश्चलता आदेश मित्र धनकांडे सरणी जगे ඕනේ වෙනස් වෙන්නේ බිංදුවේ ඉඳලා 2.5 බිංදුවේ ඉඳලා 2.5 නේද ඍණ 5 ධන 5 අතර නෙමෙයි සෝරි ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 2 අතර නෙමෙයි ප්‍රධාන ප්‍රාන්තරය ගත්තා නම් එහෙම මෙතෙන්ට මට ඍණයක තිබුණොත් ගන්න වෙන්නේ ඍණ 5 බෙදීම අතර tan වල ප්‍රධාන ප්‍රාන්තරය ගැන හිතුවොත් මට මෙතන ගන්න වෙන්නේ ඍණ 5 බෙදීම අතර tan වල ප්‍රධාන ප්‍රාන්තරය ගැන හිතුවොත් මට මෙතන ගන්න වෙන්නේ ඍණ 5 බෙදීම අතර මේ ගණන් ගෙදර ගිහලා ආයෙ බලක් හදන්න ඕනේ. ගෙදරදී ආයෙ බලක් හදන්න ඕනේ මේ ගණන් වල පොඩක් දේවල් තියෙන. මේ සරණවදී යන්නේ දේ නම් හදලා හැම ගණක්ම ආයෙ තනියම හදන්න ඕනේ. මාර ලේසි මේක ඊට පස්සේ. එනවා ලේසි.
Sir? Oh yes. Okay, mate. T note kia ne ko oka kia ra rakin x may dot bindu ay kia ra pin on the bay. Puro. Nikan gaane thiyena widiyata nan ehema pennana eka thamai hari wage wenne ne. Sanyuktaanso gaduwen me kaale gerawaso danika nisthara daage wenna bawa pennawa. Ow. Eka thatta. T walaage mekai kiyala aragena x dot bindu ay kiyala wennanna puluwan. Ow eka thatta. ඔව් මටත් ඒක ඇත්තමයි මේ ලොකු අධ්‍යයනයක කාඩේ මේ ගාන කියන වාක්‍යය කියන ස්වභාවය අනුව T වලගේ මේකයි කියලා පිළි අරගෙන මේ ෂණික නිශ්චලතාවයට බැමින බව පෙන්වන්න පුළුවන් x. බිඳුවයි කියලා. ඒකත් කරන්න ළමයි. ඒකත් කරන්න. මට මේක කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් මම පැල්ලා දුවන්න ලෑස්ති වෙන්න එපා. යා මේ ගණන් අමාරුයි කියලා මොහොත කරනවා දිනන්න එපා. කරන්න තියෙන එකම දේ මේ අදාළම ගණන් තුන ආයේ පොළොවලාරන් හදලා බලන්න ඔයගොල්ලන්ට මාන ලේසි කියලා තේරෙයි මේක. පොඩි සංසිද්ධි ටිකක් ඔළුවේ තියාගන්න විතරයි අවශ්‍යතාවය තියෙන්නේ. එරණි මට මේ ගණනේ සාරාංශය ගොඩක් කතා කරන්න තියෙනවා. ඊළඟට මේක කියනවා මේ මොහොතේ දන්තුවේ විතතිය සොයන يعني ايه වෙලාවෙ x වලගෙන හොයන්නද නේ එතකොට ඒ විතරදී අපි ගත්තොත් සිම්පල් x නෝට් කියලා මම මෙහෙම මකලා ලියන්නම් දැන් අපි ඒ විතරදී සිම්පල් x නෝට් කියලා ගත්තොත් ඒ x නෝට් හොයන්න පුළුවන් කොහොමද හොයන්නේ කියනවා කොහොමද අපි ඒක හොයන්නේ කොහොමද අපි ඒක හොයන්නේ මේ සාමාන්‍ය ජනිතේ නම් අතාරින්න ලෑස්ති වෙන්න බා. ගෙදර දිනේ ගණන් නැවතරවද හදපු ගමන් මාර ලේසි වෙනවා මේක. දැන් නැත්තම් මේක හින ලොකු කතන්දරයක් වගේ පේනවා. ඇත්ත කතාවත් ඒකයි ඈ. නිකන් ලොකු විස දෙයක් වගේ පේනවා. නමුත් එහෙම දෙයක් නැහැ මේකේ. ඔගොල්ලෝ අර ගණන් ටික අරගෙන දැන් විතරයි නැවතරවද හදුවා නම් දෙපාරක් විතර සම්පූර්ණ පුළුවන්. දැන් ඊවිත සිම්පල් x x0 කියලා හිතුවොත් ඔය x0 වලගේ හොයාගන්න පුළුවන් දැන මොකක්ද? කොහෙන්ද හොයාගන්න පුළුවන් කියන්න බලන්න. ඊවිත විත දෙන්නේ නේද? කොහෙන්ද ඉත හොයාගන්න පුළුවන්? මෙන්න මේකේ වන්න. එක ඩෑෂ් ට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. එක ඩෑෂ් මාගින්. සිම්පල් x කියන්නේ x0 समानाई c ऋण c बतावा cos के लिए में ओमेगा डी पे मैं आदेश कर रहा हूं बेटी तुम्हारी फाइव ये रहा था cos तुम्हारी फाइव ये रहा था धन c sin तुम्हारी फाइव ये रहा था එලි මාදේශක ඔමෙගා ටී දැන් මෙතනින් එනවා x0 සමානයි 2c ඍණ cos 135 කියන්නේ ඍණේ කියන මූල දෙකයි. ඒතර මෙතන ඍණත් එක්ක වුණාම ධන c වෙදීම මූල දෙකයි. sin 135 කියන්නේ එක යන මූල දෙකයි. ඒ කියන්නේ c යන මූල දෙකයි. 2c ධන මූල දෙකයි සි. දෙක ගන්න මූල දෙකයි. විතරයි. මනසා විතරිය සමානයි. හරි මේකට කතා කරන්න දේවල් කීපයක් තියෙනවා විනාඩි දෙකක් තුනක් ඇතුළත. සම්බන්ධ වෙලා ඉන්න. වැටතර ඉදින් අපි ඒකට ගියේ. හරි. දැන් එහෙනම් මට හොඳට අහුම් ගන්න දෙන්න. හරි. මේ ගානේ දැන් ගණන් තුනක් අද කරා. ඒ ගණන් තුනම ගෙදරදී ආයේ කොලාරන් තනියම හදන්න ඊළඟ දවසේ ඔයගොල්ලෝ මට කියයි සරලවම දී චරිතය දරන ලේසි පාඩමක් තවත් නැහැ කියලා.
पोड़ी सांसिधि टीका विदर है मेके जो रूट दागा ना दिए ने ए टीका दागा तर पास से आय सरलाव दे जाली देगा ना मंदे कर दिए ने पेपर क्लास की अप्लाई पेपर अगर ढूंढने का मांग अल्लाह ने होगा ढूंढने का मांग अल्लाह ने होगा बड़ा दागा मे सांसिधि टीका दागा ना दियो ना मेथन है मेथन आप टीमुने यार यातिला हावी तो उन्हें एक ऐसा कथा करने दे अपने एक माम खाली गाने दी विस्तर करा आई समान है डेल्टा एम डाल कोमो दे कटे होता करा एक ओके इधर बात से मितेन दी अगर सुबह एक मट्टा में इधर तमाई एक्स मानी नहीं किला किया ने ये मत किया ने बीता दिए एक्स वाले बीता हुआ है ने किला नहीं किया ने ये तो उड़े दिन सुबह एक मट्टा में इधर तमाई एक्स मानी ये तो कोट आपी लावा लाक्षण के समी कर गए निमे यावे मेरा समी कर गए आपी लाक्षण के समी करने आवे ने අපි ඊට පස්සේ මොකද අර x වෙන 2c ට කැපිටල් x ආදේශ කරලා ලාක්ෂණික සමීකරණය පත් කරා. පත් කරලා දෝලන කේන්ද්‍රය හොයාගත්තා. ඒක එන්නේ සිම්පල් x 2c වෙනවා. ඒ කියන්නේ මේ a කියන මට්ටමේ ඉඳලා ස්වභාවික දිගේ ඉඳලා 2c දුරක් පල්ලේ යන. ඒ කියන්නේ දැනට c දුරක් පල්ලේ යන මේක LD විදිහුනේ. ඊටත් c දුරක් පල්ලේ යන තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. දෝලන කේන්ද්‍රය තියෙන ඊට සීදුරක් පල්ලේ. ඊට සීදුරක් පල්ලේ තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙතන. මම පොඩි දර්ශකුත් අහන්න ඈ. ඒක අපි හොයාගත්තා. හරි? දෝලන කේන්ද්‍රය තියෙන්නේ ඊට. ඊට පස්සේ අපිට දුන්නා අර සමීකරණය මෙන්න මේක. x වෙන 2c ධන a cos ωt ධන b sin ωt කියන සමීකරණය. ඇත්තටම මේ සමීකරණය එහෙම දෙන එක දෙන්න පුළුවන් මේ සිම්පල් x කියලා විතරක් ඕක දෙන්න බෑ. ඒකට හේතුව අපිට ආපහු කර සමීකරණය ලාක්ෂණික සමීකරණයේ ස්වරූපයෙන් නෙමෙයි ආවේ. එහෙම ආවේ නැතුවම වේග විස්ථාපන සමීකරණයයි විස්ථාපන කාල සමීකරණයයි දෙන්න බෑ මේ සිම්පල් x ඇසුරෙන්. ඒක දෙන්න ඕනේ අර ලාක්ෂණික සමීකරණය පරිවර්තනය කරාට පස්සේ තියෙන විචලනයේ සාපේක්ෂ අරම පැහැදිලිද දරුවන්ට? මම කියන දේ පැහැදිලිද? හරි? හරි. ඊළඟට නමුත් මෙතන ඒගොල්ලෝ 2c එකක් මෙතන පඩලවලා දුන්න නිසා ඒක දීමේ හැකියාව ඒගොල්ලන්ට තියෙනවා නේද? මොකද මේ 2c මේ පැත්තට ගත්තාම x වෙන 2c කියලා නේද? එතකොට හරියටම අපි ආදේශ කරපු අකුර තමයි එතන තියෙන්නේ. මම මේ කියන්නේ මේක ඇතුළේ තියෙන ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න. දැන් ඔන්න මෙතන තමයි මට පැහැදිලි කරන්න ඕන දේ. ඔය සමීකරණය අපිට දීලා ඒකේ අර සංගුණක දෙක හොයන්න කියලා කිව්වොත් cos වලයි sin වලයි කියන සංගුණක දෙක හොයන්න කියලා කිව්වොත් මෙච්චරයි කරන්න තියෙන්නේ. දීලා තියෙන සමීකරණ එක කියලා ගන්නවා. කාලයේ විශ්ෙන් එකපාරක් අවගන්නේ කරලා දෙන එක දෙක කියලා ගන්නවා. මෙච්චරයි කරන්න. තව අර ඔමේගා වර්ගයත් අහුවොත් තමයි ඊළඟ වතාවට අවගන්නේ කරලා x double dot dot යන්න ඕනේ තුන්වෙනි සමීකරණය. එහෙම නැතුව cos වලයි sin වලයි සංගුණක දෙක විතරයි නම් අහන්නේ ඊළඟ සමීකරණය එක කියලා ගත්තා. ඊළඟ සමීකරණය එකපාරක් t වලින් අවකලනය කරන එක දෙක කියලා අරගෙන ඒ සමීකරණයට දත්ත ඇතුළු කරන්න ඕනේ අර පළමු වතාවට සරලවන්ති ජලිතයේ අංශු එළමෙන අවස්ථාව. ඒ කියන්නේ ඒ සමීකරණ දෙක පාවිච්චි කරනවා ඒ සමීකරණ දෙකට අපි දත්ත ඇතුළු කරනවා මොන මොහොතේද පළමු වතාවට සරලවන්ති ජලිතයේ ඇතුළු වෙන මොහොතේ. ඒක මතක තියාගන්න. ඒ කෑල්ල මතක තියෙන්න ඕනේ. විභාගෙදී ඔබ හිතේ තියෙන වෙලාවක් නැහැ. ඉංගල හදලා ගන්න තියෙන්නේ. අර cos වලයි sin වලයි සංගුණක දෙක ඇහුවොත් දීලා තියෙන සමීකරණ එක කියලා ගන්නවා. කාලයේ විශ්ෙන් එකපාරක් අවගන්න කියලා තියෙන එක දෙක කියලා ගන්නවා. ඒ දෙකටම දත්ත ෆීඩ් කරන්න ඕනේ මොන අවස්ථාවේද? අර පළමු වතාවට සරලවන්ති ජලිතයේ එළමෙන මොහොතේ. එතන t වලගේ බිඳුවයි x dot වලගේ ඉතින් අර එතන වේගය දැනගෙන ඉන්නවා. දැන් x dot ලාගේ දැනගෙන ඉන්නවා. ඉතින් x dot කියන්නේ වේගය. වේගය මෙතන ඇරියනම් v නෝ. අර ගැටිලා දෙන්න එකට හා වෙලා යන්න පටන් ගන්න වේගය. x dot දැනගත්තා. ඊළඟට ඒ වෙලාවේ x ලාගේ. අර මන්න x mind දැනේ ඉඳලා කොච්චරක් දුරද කියලා. ඒක ධන දෙන වශයෙන් උත් කියන්න ඕනේ. ඒක පල්ලේ යන්නේ mind නේ. ඊනේ පල්ලේ යන්නේ dot c. x සමාන c. ඉතින් ඒ දත්ත කාණ්ඩ දෙක වෙන වෙනම අර සමීකරණ දෙකට ආදේශ කරගුවාම අපිට ආවා विस्थापन
ශනික නිශ්චලතාවයට පැමිණෙන මොහොතේ කාලය මේ බව වෙනත් මොනාර ඉසිර ආහුදේ හරියටම හරිය මඩක් දෙක ආපෝසරයක් කියවම තමයි හොඳට තේරුනේ කාලය මේකයි කියලා වාක්‍ය කරලා x. බිංදුවයි කියලා වෙන්නන්න පුළුවන් ඒ ගානේ කාලය මේ වන විට නිශ්චලතාවයට පත් වෙන බව වෙන්නන්න කියලා කියන්නේ එතකොට t වලට ඔයගේ ආදේශ කරලා x. බිංදුවයි කියලා වෙන්නන්න පුළුවන් මම කරේ ඒක නෙමෙයි x. බිංදුවයි කියලා නම් කාලය t නෝට් කරනවා ඊළඟට මෙතන කියලා දෙන්න ඕනේ සාමාන්‍යයෙන් ටැන්ජන්ට් ඍණයකට සමාන නම් අපි උත්තරය හැටියට ගන්න ඍණ පරිමේයම අතර මොකද tan වල ප්‍රධාන පරාසය ඍණ අනුව ධනාත්මක වෙන නිසා නමුත් මේ සරලෝති චරිතයේදී ඕනේ වෙන්නේ 300ට බිංදු ඉදලා 2.5 දක්වා සරලෝති චරිතයේ ඒ නිසා නම් මේ 270 sorry 135 පාවිච්චි කරේ ඊළඟට ඒ අවස්ථාවේ ඉදදී මම පොඩි ප්‍රශ්නයක් මට කියන්න මේ දේට දිහා බලලා මේකේ විස්තරේ කියන්න මේ දේට දිහා මේක දිහා හරියට නිරීක්ෂණය කරලා ඕගලන්ට මට කියන්න පුළුවන් විස්තරේ කියන්න මේ දේට දිහා හරියට බලනවා නම් විස්තරේ කියන්න පුළුවන් කාටද කියන්නේ ඒක දිහා හරියට බලුවා නම් විස්තරේ කියන්න පුළුවන්. මේ සම්බන්ධ ජාතියේ විස්තරේ කියන්න පුළුවන්. එන්නද දුරු. මේක දිහා හරියට බලුවොත් විස්තරේ කියන්න පුළුවන්. කොහොමද දන්නවද? දැන් මෙතන ඉඳලා සීදුර කියන්නේ මේක නෙමෙයි. තවත් සීදුර කියන්නේ ඩෝලර කියන්නේ. उत्तरे සමානයි 2c වෙනකොට මේ දෝලන කේන්ද්‍රයේ තියෙනවා කියලා අපි ලොකු කරගත්තා. يعني මෙතෙන්ද c මෙතනින් උනොත් තව c දුරක් පල්ලේ මෙන්න මේ අරින තමයි දෝලන කේන්ද්‍රය. මේ දුරත් c. හරි? එතකොට දැන් ශනික නිශ්චලතාවයට පත් වෙනකොට විතතිය 2c දාන මූල 2c කියලා කියනවා. ඉතින් විතතිය මයින් මෙතනින් දාන. එතකොට මෙතන මෙතෙන්ද 2c. 2c දාන මූල 2c. ඒ කියන්නේ මෙතනින් තව මූල 2c දුරක් පල්ලෙයින් තමයි ඔය ශනික නිශ්චලතාවයේ පත්තු. එතකොට මෙතනනේ දෝල කියන්නේ. ඒ වගේම කියද? 2c දාන මූල 2c දුරක් ඉතතිය දිනකොට තමයි ශනික නිශ්චලතාවයේ පත්තු. හැබැයි දෝල කියන්නේ දින මෙතන ඉඳලා 2c දුරක් පල්ලෙයින්. එහෙනම් විස්තරේ මූල 2c. එනවනේ. ඔබට තේරෙනවද ඒක? විස්තරේ මූල 2c කියන එක. එහෙමනම් එතකොට ලබන බ්‍රාස්පතින්ද මම PO paper එකයි marking එකයි තුන්වෙනි paper එකයි marking එකයි ඉහින් තියනවා තවත් 12න් පස්සේ නැත්නම් උදේ උදේ තවල් 11න් පස්සේ හරි තවල් 11න් පස්සේ මම ඉතින් 12න් පස්සේ මම කියනවා මම ගිහින් තියනවා මේකෙන් උතර පේපර් එකයි මාකින් එකයි අරන් යන්න උදේ 8ට සෙට් වෙන්න ඔන්ලයින් පේපර් එක ලියන්න මාත් ඔන්ලයින් ඉන්නවා අවංගව මාකින් එක පැත්තකින් තියලා පේපර් එකට ලියමු ඒ අතරේ මගේ මග පෙන්නීම් අර වගේ ඔක්කොම තියෙනවා දැන් අර මේවා ටික බලන එක තමයි වැඩේ තියෙන්නේ ඒක කොහොමද කරන්නේ මට ස්කෑන් කරලා එවන්න පුළුවන් වේද මම මේ ලියපු කොට ස්කෑන් කරලා එවන්න පුළුවන් ද PDF එකක් විදියට. ඒතර මම මේ ලියන අතරේ ඒක බලන්න. එමනම් මට ස්කෑන් කරලා එවන්න PDF එකක් විදියට. මම ඒතර ලකුණු එහෙම දාලා තියෙන්න ඕනේ අර මගේ මුල් පිටුවේ. අර මම මුල් පිටුවක් දුන්නානේ. ඒකේ ගානට ලකුණු දාන්න ඕනේ අදාළ අංකයට අදාළව දාලා අර පොර ඒ වගු ටික පුරවලා ගානට තියෙන්න ඕනේ මට බලන්න. හරි? මේ එමනම් ඒ පිටුවත් එක්ක මට ස්කෑන් කරලා එවන්න.
නමත් එක්ක දාලා එවන්න ඒකනකොට මොකද මේ මගේ ෆෝන් එකේ ඕගලන්ගේ සමහර අයගේ නම් පෙන්නන්නේ අන්ති විතරයි පෙන්නන්නේ නම නම ලියලා තියෙන්න ඕනේ පේපර් එකේ උඩම මොල් පිටුවේ නම ලියලා තියෙන්න ඕනේ මට එනම් ඒ උත්තර කොළ ටික ස්කෑන් කරලා එවන්න හරි ඒක මම බලන්න ඒ අතර අපි සම්බන්ධ වෙලා ඊට පස්සේ ඒකම ඩිස්කෂන් එකක් කරමු ඉවර කරමු වෙන විකල්පයක් නැහැ ඔන්ලයින් ගියොත් කොහොමද ලියන්නේ දැන් මේකේ මොනවද හදන්න ඕන ගණන් කියන එක මම දාන්නම් ගෲප් එකට මොනවද හදන්න ඕන ගණන් කියන එක මම ඉල්ලීමක් කරනවා මේ හදපු ගණන් තුන නියමෙටම ආයි කොට අරගෙන හදන්න ඕනේ කිසිසේත් මේ ගාන අදාළින් ඉඳලා ලකුණු 150 150ම ගන්න පුළුවන් තව රසි දෙකක් ගන්න අර සංඛ්‍යානයේට සහ අනිත් ඒවාට මොකද කරන්න කියන එක මම හොඳට හිතලා මතලා ගෲප් එකට මැසේජ් එකක් දාන්න හොඳයි නේද අයිබෝ